අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේව නමස්කාර පූරකව ඉතාමත් ගෞරවයෙන් සිරස් FM පන්සිල් මළුවේදී මා පිළිගන්නවා ඒ වගේම අප සියලුම දෙනාම අද දවසේදී ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ ඉතාම උතුම් දහම් කාරණයක් ඒ භාවනාව ප්‍රඥාව අවදි කර ගැනීම පිණිස යන ගමනේදී භාවනාව අතිශයින්ම වැදගත් ගෞරවනීය ස්වාමීන් වහන්ස භාවනා කරන්නට යොමු වන කෙනෙකුට මුණ ගැහෙන ප්‍රධානතම බාධකය කුමක්ද ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා භාවනා කරන්න යන කෙනා මුලින්ම තේරුම් ගන්න ඕනේ තමා මේ භාවනා කරගෙන යද්දී තමාගේ ප්‍රධානම සතුරා බවට පලිබෝධය බවට පත්වෙන්නේ පංච නීවරණ කියන කාරණය මෙන්න මේ පංච නීවරණ ධර්මමයි නෝනා භාවනාවේදී අපි බලවත් අනතුරු කරා නැත්තම් භාවනාවේ දුර්වලභාවයට අපිව අරන් යන්නේ එනිසා නිරේතුරුවම සමාජයේ භාවනා කරන පින්වතුන්ලා දක්ෂ වෙන්න භාවනා කිරීමට පෙර අතුව මේ පංච නීවරණ කියන කාරණය ජීවිතය තුළින් මතු කරගෙන පංච නීවරණ භාවනාවක් හිතෙන ජීවිතයට එකතු කරගන්න. මොකද සාරා සංක කල්ප ලක්ෂ ගානක් අපි පටිච්ච සමුප්පන්නව ආපු වෙලා වෙනෝනා සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපිට අහිමි කළේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ ධර්මයන්මයි. එනිසා භාවනා කරන යන කෙනා නිරේතුරුවම හුඟක් වෙලාවට අපි දකිනවා මේ පංච නීවරණයන් කෙරේ අවබෝධයෙන් නෙමේ භාවනාවට යන්නේ. දැන් සමහර පින්වතුන්ලා ඉන්නවා අපේ සමාජයේ භාවනාව කියන වචනෙට හරි බයයි නෝනා. ඒ බය මං හිතන්නේ සමාජයේ විසින්ම ඇති කළා වූ බයක්. භාවනා කරනවා නම් පැයක් එරමිනියා ගොතා ගන්න ඕනේ, පැය දෙකක් එරමිනියා ගොතා ගන්න ඕනේ, සුමානයක් එක තැනක ඉන්න ඕනේ. මේ වගේ එක එක දේවල් තුලින් භාවනාවට සමහරු බයයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල කියන භාවනාව කියන්නේ නෝනා මේ ලෝකේ සුන්දර මාර්ගයක්. මේ ලෝකේ යනකොට සැනසෙල්ලක් යමෙකුට මේ 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 නිවීමක් යමෙකුට සරල භාවයක් ඇති කරන්න දෙයක් තියෙනවා නන් නෝනා ඒ ඇති කරන එකම දේ තමයි භාවනාව කියන කාරණය. ඒ නිසා භාවනාව කියන වචනය ඇහිද්දි භාවනා කරද්දි නිරේතුරුවම අපි මේ භාවනාව කියන වචනේ තියෙන සුන්දර භාවය මුලින්ම දකින්න ඕන. භාවනාව කියලා වචනේ ඇහිද්දිම භාවනා කරනවා කියන වචනේ දැනෙද්දිම නෝනා අපි තුල සැකය විචිකිච්ඡාව නිරේතුරුව ඇති වෙනවා නම් බිය ඇති වෙනවා නම් ඒ කියන්නේ නිරතුරුවම අපි ඒ නිසා පංච නීවරණ ඇති කරගත්ත වෙනවා. ඒ නිසා මුලින්ම මේ භාවනාව කියන වචනය කෙරෙහි තියෙනා වූ බිය ජීවිතෙන් අයින් කරගන්න. භාවනාව මේ ලෝකේ සුන්දරම අර්ථයක්, මේ ලෝකේ ලස්සනම අර්ථයක්, මේ ලෝකේ ප්‍රසන්නම අර්ථයක්, සරලම අර්ථයක් කියන කාරණේ අපි දකින්න ඕනේ. මේක දැක්කොත් තමයි අපි පංච නීවරණ යට කරගෙන භාවනාවට මතු වෙන්නේ. එහෙම නොවන තැන භාවනාව හිතන මොහොතේම අපි ගැටෙන හිතක්, විචිකිච්ඡා සහගත හිතක් ඇති කරගන්නවා නම් අපි නිරේතුරුව භාවනාවට යන්නේ භාවනාවේ හතුරත් එක්ක. භාවනාවේ හතුරත් සමග තමයි අපි භාවනාව තුළ මොකද මන් දැකලා තියෙනවා සමහර පින්වතුන්ලා අසුභ භාවනා වඩනකොට මෙහෙම නැත්තම් පිළිකුල් භාවනා වඩනකොට මරණානුස්සතිය වඩනකොට ඒගොල්ලෝ මේ ඉරියව් තුලින්ම නෝනා කලකිරීම මතු කරලා ගන්න. සමහර පින්වතුන්ලා අසුභ භාවනා මරණානුස්සතිය වඩන්නේ අර වඩන වෙලාවේ අර රූපේ තියෙන පිළිකුල් භාවයට අදාළව ඒගොල්ලන්ගේ රූපේ ඉරියව් වෙනස් වෙනවා. අසුභ භාවයේ වඩද්දි කලකිරීම මූණේ පුරවාගෙන තමයි අසුභ භාවන වඩන්නේ. මරණානුස්සතිය වඩද්දි කලකිරීම මූණේ පුරවාගෙන තමයි මරණානුස්සතිය වඩන්නේ. ඇයි අර අර තියෙනා වර යථා ස්වභාවය දැකලා එයා කලකිරීම ජීවිතේට ගන්නවා. එතනින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ගැටිලා තින්නේ. නමුත් එයා එක ගැටීමක් කියලා දන්නේ නැහැ. එයා හිතන්නේ මේ භාවනාව වැඩෙනවා කියලා. ගැටෙනවා කියන්නේ නෝන පංච නීවරණයක්. තේන්න පංච නීවරණයක් වැඩෙන තැන සප්තබොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ. භාවනාව තුලින් සප්තබොජ්ජංගය මතු කරලා ගන්න ඕනේ. එහෙනම් අපි පිළිකුල වඩනවා කියලා මරණානුස්සතිය වඩනවා කියලා එහෙම නැත්නම් අසුභය වඩනවා කියලා නෝනා ඒ අසුභය පිළිකුල දකිද්දි අපේ ජීවිතය තුලින් මේ ඉරියව් වලින් මේ පිළිකුල් භාවයේ දරලා කලකිරීම තුල අපි ඇති කර ගන්නවා නම් ඒ මොහොතේ ඔබ ඉන්නේ සප්තබොජ්ජංගය තුල නෙමෙයි. තේන්නාද? භාවනාවේ ප්‍රධාන හතුරාවන පංච නීවරණයන් තුලමයි. ඒ නිසා භාවනාවට යන පින්වතා නිරතුරුවම භාවනා කරන මොහොතට වාඩි වෙන මොහොතේ ප්‍රබෝධයෙන් භාවනාවට වාඩි වෙන්න ඕනේ. එරමිනියා ගොතාගෙන වාඩි වුණත්, පුටුවක් උඩ වාඩි වුණත්, ඇඳේ හාන්සි වුණත් ප්‍රබෝධයෙන් භාවනාවට යන්න ඕනේ. ප්‍රබෝධයෙන් භාවනාවට යන්න ඕනේ. ඒ ප්‍රබෝධයෙන් භාවනාවට යන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ පංච නීවරණ කියන කාරණා නැවත නැවත ජීවිතේ හිතන්න. ඒතර පංච නීවරණ කියන කාරණේ මුල්ම කාරණේ තමයි කාම ඡන්ද. ඒතර කාම ඡන්දයන් කියලා කියන්නේ මොකද්ද? මේ ඇස කන නාසය දිව ශරීරය මනස පිනවීමට ඇතිවෙනා වූ ආස්වාදය, ආශාව. එනිසා නිරේතුරුවම අපි මොකද්ද මේ කරමින් ඉන්නේ? ඇසෙන් රූපයක් දැකලා, දැක්කා වූ රූපය ගැන හිතලා අපි නිරේතුරුව මනස අසංවර කරගන්න. කනෙන් ශබ්දයක් අහලා ඇසුනා වූ ශබ්දය ගැන හිතලා
අන්න අපි නිරේතුරුව මනස අසංවර කරගන්න. තේනවා? ඒ නිසා නිරේතුරුව කාමච්ඡන්දයන් කියන්නේ මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවීමට ඇතිවෙන්නා වූ එතනදී අපි භාවනාවට වාඩි වෙන්නේ සමහර විට කාමච්ඡන්දයක් තුල. මම මෙච්චර වෙලාවක් භාවනා කරනවා. මම මේ ආස්වාදයේ භාවනාව තුලින් ලබනවා. නමුත් මේ සෑම දෙයක්ම කාමච්ඡන්ද ගණේටයි වැටෙන්නේ. තේන්නාද? ඒ නිසා නිරේතුරුවම ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවන දිශාවට සිතළු ඇති කරගෙන භාවනාවට වාඩි වෙන්න එපා. ඔබ වහන්සේ අවසාන වශයෙන් අපට සිහිපත් කරන ලද කාරණය අනුව ස්වාමීන් වහන්සේ අරමුණු හිස් අරමුණු නැති හිතකින් යුතුවද භාවනාවට හිඳගත යුත්තේ? නෑ 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 අරමුණු නැතුව භාවනා කරනවා කියන කාරණේ නෙමෙයි කියන්නේ. තේනවද? තමන් තුල චිත්තයක් ඇති කරගන්න මම හැකිතා කාලයක් භාවනා කරනවා කියලා. ඉලක්කයක් ඇති කරගෙන මම පැයක් භාවනාව කරනවා කියන කාරණේ තුල අපි තෘෂ්ණාවක් පසුපසයි හබා යන්නේ. තේන ඉලක්කයක් පසුපස තෘෂ්ණාවක් පසුපස. නමුත් ඒ ඉලක්කේ නිත්‍ය වූ ස්ථිර වූ දෙයක් නෙමෙයි. තේන්න. ඒ නිසා මෙතන පැයද දෙකද තුනද කියන කාරණේ නෙමෙයි අදාළ වෙන්නේ. මම බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් මාර්ගය තුල පුලුවන් තාක්කල් ශක්තිමත් වෙන්නවා කියන තැනට අරන් යන්න. අර වගේ එහෙ සමහර කෙනෙක් ඉන්නවා එහෙම අරන් යන්න හැදුවාට එයාට භාවනා කිරීමේ වීරිය සකස් වෙන්නේ නැහැ. එයා කියනවා නෑ ස්වාමීන් වහන්සේ මට අනිවාර්යයෙන්ම පැයක් ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගෙනයි මට යන්න ඕනේ කියලා. එහෙම යන්න. නමුත් ඒ පැයක් ඉන්නවායි කියන කරන අදිෂ්ඨානය අනිත්‍ය වූ හිතක් කියලා දකින්න. ස්වාමීන් වහන්සේ දැන් යම් කාලයක් තමා භාවනා යෝගීව සිටිනවා යැයි අදිෂ්ඨාන කරමින් භාවනාවට යොමු වීමම ගැටීමක් නේද? ඒ පුද්ගලයා ගැටීමක් නේද ස්වාමීන් වහන්සේ ඇති කරගන්නේ? එහි ගැටෙන කෙනා මොකද කරන්නේ? දත් මිටි කාගෙන හිතෙන් අල්ලන් ඉන්නවා. දත් මිටි කාගෙන අල්ලන් ඉන්නවා. පැය ඉවර නැහැ. පැය ඉවර නැහැ. අර ඔල්ලෝසුවේ එලාම් එක වදිනකන් දත් මිටි කාගෙන ඉන්නවා. නමුත් එයා දන්නේ නැහැ මේ දත් මිටි කමින් ඉන්නවා කියන්නේ පංච නීවරණ වැඩෙනවායි කියන කාරණේ. ඒ කියන්නේ භාවනාවේ හතුරා සමගයි භාවනාව තුල ඉන්නේ. ඒ නිසා නිරේතුරුව භාවනාව උදෙසාවත් කාමච්ඡන්දයක් සකස් කරගන්න එපා. නිරේතුරුව මෙහෙම සකස් වෙනවා නම් ඒ හිත අනිත්‍යයි කියලා දකිමින් තමයි භාවනාව තුල ඉන්න ඕනේ. දෙවෙනි කාරණේ ව්‍යාපාදේ. ව්‍යාපාදයේ කියන්නේ නෝනා මේ ලෝක ධාතුවේ මිනිස්යාට ධර්මයේ අර්ථයන් අහිමි කරලා තියෙන දෙවෙනි කාරණේ ව්‍යාපාදය. පළවෙනි කාරණේ අවිද්‍යාව මූලික කාරණේ. බුදුරජාණන් වහන්සේ දෙවෙනි කාරණේ හැටියට දේශනා කරන්නේ මේ ව්‍යාපාදය කියන කාරණේ. ඒ කියන්නේ ද්වේෂය, ක්‍රෝධය, වෛරය, පලිගැනීම, නපුරුකම නෝනා මේ වර්තමාන සමාජයේ ධර්මයේ අහිමි කිරීමට හේතු වෙන ප්‍රධානම දීරණාත්මක සාධක වෙලා තියෙන මේකයි. ඒතර මේ ද්වේෂය ගැන කතා කරද්දි ව්‍යාපාදය ගැන කතා කරද්දි කේන්තිය ගැන කතා කරද්දි පලිගැනීම ගැන කතා කරද්දි එහෙම නැත්නම් නපුරුකම ගැන කතා කරද්දි නෝනා මට කාගෙන්වත් අහන්න දෙයක් නැහැ. මගේ ජී ජීවිතයේ ඇති පදමට ඕ තිබ්බා. නමුත් මං ද්වේෂය හැටියට අඳුනගත්තා. දේශය හැටියට අඳුනගත්තේ දේශ කරලමයි. තේරෙනවද? දේශ කරලමයි. ව්‍යාපාදය හැටියට අඳුනගත්තා. ව්‍යාපාදය හඳුනගත්තේ ව්‍යාපාදයේ තුල ඉඳිමින්මයි. ඒ නිසා අපි හඳුනගත්ත නිසා නෝනා අපි අඩියක් හරි ඉස්සරහට ආවා. ඒ නිසා ගිහි පින්වතුන්ලා වශයෙන් තමා තුල මේ නිවන අවරණ මේ ප්‍රධානම බාධකය වෙන මෙන්න මේ ව්‍යාපාදයේ කියන කාරණේ හඳුන ගන්න ඕනේ. මොකද අපි සමාජියත් එක්ක ජීවත් වෙනකොට නෝනා අපි දැකලා තියෙනවා භික්ෂුන් වන අපිත් එක්කත් කේන්ති ගන්නවා. ගැටෙනවා. කේන්ති ගන්නවා. ව්‍යාපාදක තරහ වෙනවා. මොනවා හරි මේ පලිගැනීම් සිද්ධ කරනවා. ඒ වගේම නපුරු සිතින් කටයුතු කරන අවස්ථා මට මුණ ගැහිලා තියෙනවා. එතකොට මම මේ හැම කෙනෙකුටම අත් දෙක එකතු කරලා වන්දනා කරලා මේ කියන්නේ තියෙනා වූ අසතුටකින් නෙමෙයි මේක ප්‍රකාශ කරන්නේ. තේන නිවැරදි වෙන්න. මොකද මේසා නෝනා ද්වේෂය කියන කාරණේ ව්‍යාපාදයේ කියන කාරණය මේ නිවන් මාර්ගයෙන් ධර්ම මාර්ගයෙන් අපි වයින් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා අවස්ථාවක අර කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ ඊයේ රාත්‍රියේ දෙවි කෙනෙක් ඇවිල්ලා මගෙන් මේ විදිය ප්‍රශ්නයක් ඇහුවා. මොකද ඒ ප්‍රශ්නේ? ගෞරවනීය ස්වාමීන් වහන්සේ තුඹසක් තියෙනවා. මේ තුඹස රැට දුන් දානවා. උදේට ගිනි ගන්නවා කියනවා. දිලිසෙනවා කියනවා. රැට දුන් දානවා උදේට දිලිසෙනවා කියනවා. යම් මෙතන ඉන්නවා මේ තුඹස ළඟ බමුණේ. ඒ වගේම සුමේද කියලා තරුණිකුත් ඉන්නවා. මේ බමුණා සුමේද කියන තරුණයාට කියනවා තරුණය ඔබ උදැල්ලක් අරගෙන මේ තුඹස හරන්න කියලා. මේ තරුණයා මේ තුඹස හරනවා. හරනකොට මුලින්ම මේ තරුණයාට හිඳි අගුලක් අහුවෙනවා. එතකොට බමුණාට කියනවා බමුණ මට හිඳි අගුලක් අහුණා මේක හරද්දි. බමුණ කියන ඕක දැන් පැත්තකින් තියලා නැවත හරන්න කියලා. නැවත හරනකොට මේ තරුණයාට අහුවෙනවා ගෙම්බෙක්. මේ සුඹසේ ඉඳලා. එතකොට මේ බමුණා කියනවා මේ ගෙම්බවත් අයින් කරන්න නැවත හරන්න කියලා.
ඊළඟට හාරනකොට හාරනකොට මෙයාට අම්බ වෙනවා මේ දෙමන් හන්දියක් දෙමන් හන්දිය දෙපැත්තට බෙදලා තියෙන හන්දියක ස්වභාවයදී ඒතකොට එන මේ දෙමන් හන්දියට අයින් කරන්න කියලා ඊළඟ නැවත හාරන්න කියනවා ඒ හාරනකොට අන්න මේ සුමේද කියන තරුණයාට හම්බ වෙනවා පෙරහන් කඩක් ඒ පෙරහන් කඩත් අයින් කරන්න කියලා බමුණ කියනවා නැවත හාරන්න කියනවා නැවත මේ සුමේද තරුණයා මේ තුඹස හාරනකොට එයාට හම්බ වෙනවා ඉදිබුවේ ඉදිබුවත් අයින් කරන්න කියලා කියනවා නැවත හාරන්න කියනවා නැවත හාරනකොට මෙන්න මේ සුමේද කියන තරුණයාට මේ තුඹස තුලින් හම්බ වෙනවා මස්කැත්තක් මස්කැත්තත් අයින් කරන්න කියනවා නැවත හාරන්න කියනවා හාරනකොට අන්න එයාට හම්බ වෙනවා නෝනා මස් වැදැල්ලා මස් වැදැල්ලත් අයින් කරන්න කියලා කියනවා නැවත හාරන්න කියනවා ඒ වෙලාවේ නැවත හාරනකොට මොකක්ද එයාට හම්බ වෙන්නේ විශාල නාගේ මතු වෙනවා ඒ නාගයාට සාදු සාදු කියලා වන්දනා කරන්න කියලා අර බමුණා සුමේද කියන තරුණයාට කියනවා දැන් මේ දෙවියා ඇවිල්ලා මේ ප්‍රශ්නේ ඇහුවට මේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ගැන කිසිම දෙයක් කියන්න දන්නේ නැහැ මේ රහතන් වහන්සේ නමක් නමුත් රහතන් වහන්සේ නමක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න දන්නේ නැහැ නමුත් දෙවියා තමයි ප්‍රශ්නේ ආහනේ දැන් කෙනෙකුට ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන් දෙයියනේ රහතන් වහන්සේ කෙනෙකුට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයක් කොහොමද දෙවියා ඇහුවේ කියලා ඒක හරිනේ නමුත් ඒක දෙවියාට මේ වගේ දැනීමක් එන්නේ නෝනා දෙවියා පෙර සම්මා සම්බුද්ධ ශාසනයක දෙවියෙක් වෙලා ඉඳලා පෙර බුදුරජාණන් වහන්සේ නමක් මේ ධර්මයේ දේශනා කළා අහලා තියෙනවා ඒ పూర్වයේ නිවාසානුසුති ඥාණයෙන් තමයි දෙවියා මේ මතකය මතු කරගෙන ඇවිල්ලා මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගේ අහන්නේ නැත්තම් දෙවියෙක් අහන ප්‍රශ්නයකට රහතන් වහන්සේ කෙනෙකුට උත්තර දෙන්න බැරි වෙන්නේ බෑ පස්සේ මේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ පසුවදා උදේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්නේ කියනවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආයුෂ්මතුන් මේ තුඹස කියන්නේ වෙන දෙයක් නෙමෙයි මේ සතර මහා ධාතුවෙන් හැදුනා වූ මේ රූපයමයි මේ මනුෂ්‍ය රූපයමයි මේක රැට දුන් දානවා කියලා කියන්නේ අපි රාත්‍රියට නිින්දට ගිය වෙලාව ඉඳන් හිතනවා මොනවද හිතන්නේ හෙට මොකද කරන්න කියලා හිතනවා සැලසුම් කරනවා ඒකයි මේ තුඹස දුන් දානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒතර තුඹස දිලිසෙනවා ගිනි ගන්නවා කියන්නේ මොකද්ද අද රාත්‍රියේ හිතපු දේවල් සැලසුම් කරපු දේවල් හෙට උදේ දක්වා ඉඳන් අපි ක්‍රියාත්මක භාවයට පත් කරන අන්න තුඹස ගිනි ගන්නවා දිලිසෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ එතන මේ බමුණා කියන්නේ කවුද ලෞතර බුදුරජාණන් වහන්සේට සුමේද කියලා කියන්නේ කවුද මේ ශාසනයේ හික්මෙන් ආ වූ භික්ෂුවට එතන මේ බුදුරජාණන් වහන්සේ සුමේද කියන මේ ශාසනයේ හික්මෙන භික්ෂුවට කියනවා සුමේද මේ උදැල්ලෙන් මේ ප්‍රඥාවෙන් මේ ආරෂ්ඨාංගික මාර්ගයෙන් මේ තුඹ සහාරන්න කියලා මේ ආරෂ්ඨාංගික මාර්ගය නැමැති උදැල්ලෙන් මේ තුඹ සහාරන්න කියනවා මේ තුඹ සහාරද්දි සුමේද සරුණයාට මොකද ඉස්සෙල්ලාම හම්බුනේ ඉඳි අගුලක් ඉඳි අගුලක් කියලා කියන්නේ බුදුරයන් වහන්සේ තැන්දී අවිද්‍යාව කියන කාරණේට. ඒතර මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා මුලින්ම උගුල්ලලා දාන්න ඕනේ මොකද්ද? අවිද්‍යාව කියන කාරණේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියන කාරණේ උගුල්ලලා දාලා ආර්ය ශ්‍රාංගික මාර්ගය දකින්නවා දන්නවා කියන තැනට එතන තමයි ඒක. ඒතර දෙවනුව දැන් මේක මේ ඉඳි අගුල අයින් කරලා දැම්මට පස්සේ මේක නැවත නැවත සුමේද තරුණයා හාරද්දියාට මොකද අහුවෙන්නේ? ගෙම්බේ. එතන බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගෙම්බා කියන්නේ කවුද? ව්‍යාපාදේමයි, ක්‍රෝධේමයි, ద్వේෂේමයි. තේන්න. එහෙනම් බලන්න අවිද්‍යාව හඳුනාගත්ත තැන ඊළඟට අපිට හඳුනා ගන්න තියෙන ద్వේෂේමයි නෝනා. ඒ කියන්නේ මේ ద్వේෂය ව්‍යාපාදය කියන කාරණය මේ ධර්ම මාර්ගයට ඒ තරම සතුරෙක් බවට පත් වෙලා තියෙනවා. එතන තුන්වෙනුව මොකද්ද කරන්නේ? අර සුමේද තරුණයා හාරනකොට දෙමන් හන්දියක් හම්බ වෙනවා. දෙමන් හන්දිය විචිකිච්ඡාව කියලා කියනවා. ඊළඟට පෙරහන් කඩක් හම්බ වෙනවා. පෙරහන් කියන්නේ කඩ කියන්නේ පංච නීවරණ කියලා කියනවා. ඊළඟට ඉදිබුවෙක් හම්බ වෙනවා. ඉදිබුවා කියලා කියන්නේ අධ්‍යාත්මික පංච උපාදානස්කන්ධයට කියලා කියනවා. ඊළඟට එයාට මස් කැත්තක් හම්බ වෙනවා මස් කැත්ත කියන්නේ බාහිර පංච උපාදානස්කන්ධයට කියලා කියනවා ඊළඟට එයාට මස් වැදල්ලක් හම්බ වෙනවා මේ මස් වැදල්ල කියන්නේ මොකද්ද තෘෂ්ණාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට නාගයෙක් හම්බ වෙනවා ඒ නාගයා කියන්නේ කවුද තෘෂ්ණාව ප්‍රහීණ කරපු තැනදී අවබෝධ කරගන්නා වූ උතුම් චතුරාර්ය රහතන් වහන්සේ කියන තැන එහෙනම් බලන්න අපි මේ ධර්ම මාර්ගයේ අවසාන වෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන ගමනේදී යම් කෙනෙක් අවිද්‍යාව කියන කාරණය හඳුනගෙන ආරෂ්ඨාංගික මාර්ගයට බැස්සනම් ඒ කියන්නේ දෙවෙනුව යාට හමු වෙන ලොකුම බාධකේ මොකද්ද? ව්‍යාපාදය. එහෙනම් බලන්න මේ ව්‍යාපාදය කියන කාරණය කේන්තිය ද්වේෂය පරිගැනීම නැත්තම් නපුරුකම කියන දේවල් නොනා බලවත් බලවත් ආකාරයට ධර්ම මාර්ගෙන් අපිව ඇතර දානවා. ඉනිසා නිරේතුරුවම භාවනාව කරන කෙනා මේ ව්‍යාපාදය කියන කාරණය කෙරෙහි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරගන්න ඕනේ.
එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්‍ය කියන්නේ නිදිමත අලස ගතිය. එතකොට මේ නිදිමත අලස ගතිය බත්මතේ නිතරම සකස් වෙන්නේ නෝනා ප්‍රත්‍වේක්ෂාවෙන් තොරභාවය නිසාමයි. ජීපින්තුල්ලා ගැන කතා කරද්දී නිරේතුරුව සමාජයේ ප්‍රත්‍වේක්ෂාවෙන් තොරව මේ ආහාර එහෙම නැත්නම් ඇඳුම් පැළඳුම් එහෙම නැත්නම් බෙහෙත් එහෙම නැත්නම් නිවාස ප්‍රත්‍වේක්ෂාවෙන් තොරව පරිහරණය නිසා නෝනා බලවත් ආකාරයෙන් තීන විද්‍ය සකස් කරගෙන තියෙනවා. ස්වාමීන් වහන්ස ප්‍රත්‍වේක්ෂාව කියලා කියන්නේ කුමක්ද? ප්‍රත්‍යක්ෂාව කියන්නේ නෝනා අපිට අවශ්‍ය ප්‍රමාණය අපි ගන්නවා අවශ්‍ය ප්‍රමාණය අසීමාන්තිකෝ නෙමෙයි ලෝකයා කියන විදියට නැත්නම් වෙළඳ ප්‍රජාව කියන විදියට නැත්නම් මාධ්‍ය විසින් හොවා දක්වන විදියට නෙමෙයි අපිට කුමක්ද අවශ්‍ය අපේ පරිභෝජනයට කුමක්ද අවශ්‍ය ඒ සීමාව තුල අපි ඉන්නවා ධර්මයේ වැඩෙන මධ්‍යම ප්‍රතිපදාව තුල ඉන්නවා අන්තයට යන්නෙත් නැහැ අඩුයි කියන අන්තයට යන්නෙත් නැහැ වැඩි කියන අන්තයට යන්නේ නැහැ අපි අවශ්‍යතාවයන්ට ගැළපෙන ප්‍රමාණය මධ්‍යම ප්‍රතිපදාව තුල අපි ඒ කටයුත්ත සිද්ධ කරනවා ඒතොර එහෙම කරපු තැන ප්‍රත්‍වේක්ෂාම ජීවිතයට එකතු වෙන තැන නෝනා නිරේතුරුවම තීන මිද්ද අපෙන් බැහැරට යනවා ඒතොර තීන මිද්ද වලට පස්සේ උද්දච්ච කුක්කුච්ච කියන කාරණය උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ විසිරුණා වූ හිත ඒතොර මේ විසිරුණා වූ හිතක් අපි හැම වෙලාවෙම ඇති කර ගන්නේ කුමක් නිසාද? ඇසෙන් රූපයක් දැකලා දැක්කා වූ රූපය ගැන හිතලා මනස ඇලීම් ගැටීම් දිසාවට අන්න මේ විසුරුණා වූ සිතක් කියන්නේ ඒකයි. හිත විසිරෙන්නේ කුමක් නිසාද? දැක්කා වූ ඇසුණා වූ දැනුණා වූ දේ ඇලීම් ගැටීම් දිසාවට අරන් ගිය තැන අන්න හිත විසිරෙනවා. සමින්හස දැන් ව්‍යාපාදේ නැතිනම් තරහ ඇතිවීමත් එක්කම හිත විසිරෙන්න පටන් ගන්නවා නේද? ඉතින් හරි පුතේ ව්‍යාපාදේ මුලට දාන්න ඒකනේ. ඒක ව්‍යාපාදේ සකස් වෙන දන්නේ ඉතින් හිත විසිරෙනවායි කියන කාරණේ ආයිම තහන්න දෙයක් නැහැ. තේන අනිවාර්යයෙන්ම හිත විසිරිලා. ඒකනේ බුදුරයන් වහන්සේ අර වම්මික සූත්‍රයේදී ඔය දැන් කුමාරකාශ්‍යප කියන සුවම් මහරහතන් වහන්සේට කියන සූත්‍රයේදී ව්‍යාපාදේ දෙවෙනි තැනට දාලා පංච නීවරණ හතරවෙනි තැනට ගන්නවා. පංච නීවරණ ආයිම හතරවෙනි තැනට ගන්නවා. පෙරහන් කඩ කියන තැනටත් පංච නීවරණ ගන්නවා. නමුත් ව්‍යාපාදේ උඩට දානවා. අවිද්‍යාවට පස්සේ ව්‍යාපාදේ දානවා. ඒ කියන්නේ ව්‍යාපාදේ වෙනම අරන් බුදුරයන් වහන්සේ එතනදී පෙන්නනවා. මොකද මේ ද්වේෂයේ වෛරයේ පරිගැනීම මේ මාර්ගය සම්පූර්ණයෙන්ම අවිහිර කළා දාන. ඊළඟට උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන්නේ සැකය. මාර්ගය කෙරේ සැකය. ආරෂ්ඨාංගික මාර්ගයේ ධර්ම මාර්ගයේ භාවනා මාර්ගයේ තෙරුවන් කෙරේ ඇති කරගන්නා වූ සැකය. ඒ වගේම මේ පංච නීවරණ ධර්මයන් කෙරේ ඇති කරගන්නා වූ සැකය. සප්තබොජ්ජංග ධර්මයන් කෙරේ ඇති කරගන්නා වූ සැකය. ඒ නිසා නිරේතුරුව නොනා මෙන්න මේ පංච නීවරණයන්ට අදාළ ධර්මයන් අපි ජීවිතය තුළ වඩන්න ඕනේ භාවනාවක් හැටියට. ඒ නිසා නිරේතුරුවම ඔබ තුල පංච නීවරණ වැඩෙනවා නම් ඔබ පංච නීවරණ භාවනාවක් හැටියට ජීවිතයට එකතු කරගන්න. පංච නීවරණ භාවනාවක් හැටියට ජීවිතයට එකතු කරගන්නවා කියන්නේ ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකින්න මේ මොහොතේ මේ මාතුල සකස් වෙන්නා වූ පංච නීවරණ සකස් උනේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. එතකොට මේ රූපය ඇසුරු කරගෙන සකස් වුණා වූ පංච නීවරණ සකස් වුණා වූ මේ රූපය නিত্য වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. මොහොතක් මේ රූපය සතර මහා ධාතුවක් දෙසිස් කුණුපයක් හැටියට දැකලා මේ රූපය අනිත්‍යභාවයේ දකින මොහොතේ මේ රූපය ඇසුරෙන් සකස් වුණා වූ පංච නීවරණ අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ වර්තමාන පංච නීවරණ නිසා වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා වර්තමාන රූප ස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා වෙනවා. එතකොට මේ මොහොතේ මේ සකස් වෙන පංච නීවරණ නිසා ඔබ තුල තියෙන්නේ ඇලෙන සිතක්ද ගැටෙන සිතක්ද නැත්නම් උපේක්ෂා සහගත සිතක්ද ගැටෙන සිතක් පංච නීවරණ තියෙන උපේක්ෂාවක් වෙන්නේ නැහැ ගැටෙන සිතක් තියෙන්නේ ඒ ගැටෙන සිත නිට්ටයද අනිත්‍යද එහෙනම් ඒ අනිත්‍යයි කියලා දකින වෙලාවේ වර්තමාන වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න එහෙනම් මේ මොහොතේ මේ පංච නීවරණ සකස් වෙන මොහොතේ අපි කොච්චර දේවල් මේ මොහොතේ අපි හඳුන ගන්නවද කාමච්ඡන්ද කියන කාරණේ ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ සෑම දෙයක්ම මේ පංච නීවරණ තුල ඔබ හඳුනාගත්තා මේ හඳුනාගත්තා වූ දේවල් නිට්ටයද අනිත්‍යද එහෙනම් ඒ මොහොතේ වර්තමාන සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න එන මේ වර්තමානයේ මේ මොහොතේ මේ පංච නීවරණ සකස් වීම නිසා සකස් වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද අකුසලයක්. ඒ අකුසලයේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන සංස්කාර ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එතකොට මේ පංච නීවරණ සකස් වුණ නිසා කොච්චරනම් දැනීම් අපිට ඇති වෙන්නේ නැද්ද? අනේ මගේ භාවනා වැරදුනා අනේ මට නිදිමතාව මේ වගේ සකස් වුණා වූ මේ සෑම දැනීමක්ම විඥානයක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන විඥාන ස්කන්ධයේ අනිත්‍යභාවය අන්න දැන් අපිව අරන් ගියේ කොතෙන්ද? භාවනාවේ දුර්වලභාවේ. නමුත් ඒ දුර්වලභාවයක මොහොතක් දැස් දෙක පියාගෙන නොනා වර්තමානයේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය වඩා ගන්න අපි දක්ෂුණා. ඒ වගේම මේ මොහොතේ මෙතන ඉඳගෙන දැන් ඔබ ඒ පංච නීවරණයන්ම අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්න. අතීතේ මං සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මේ පංච නීවරණ නිසා කොච්චරනම් සම්මා සම්බුද්ධ ශාසන අහිමි වෙන්නේ නැද්ද?
ඒ අහිමි කළා වූ ඒ පංච නීවරණ සකස්ුනේ කුමක් ඇසුරු කරගෙනද ඒ අතීත රූපස්කන්ධය ඇසුරු කරගෙනයි සකස්ුනේ අතීත රූපස්කන්ධය නිට්ටි වුණාද අනිත්ටි වුණාද අන්නේ අතීත රූපස්කන්ධය අනිත්ටි දකිද්දී අන්න අතීත පංච උපාදාන ස්කන්ධයට අදාළ රූපස්කන්ධය අනිත්ටිභාවේ දකිනවා එහෙනම් බලන්න අතීතයේ මට පංච නීවරණ සකස්ුන වෙලාවේ කොච්චරනම් මම ඇලෙන සිතෙන් එහෙම නැත්තම් ගැටෙන සිතෙන් ඉන්නේ නැද්ද ඒ ඇලෙන සිතත් ගැටෙන සිතත් නිට්ටි වුණාද අනිත්ටි වුණාද ඒ අනිත්‍ය වූ වේදනාව දකිද්දිම අතීත වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න අතීතයේ අපි කොච්චරනම් පංච නීවරණ නිසා හඳුනා ගැනීම ඇති කරගන්නේ නැද්ද මට නිදිමතයි මට බඩකිණි මට මේ ආකාරයෙන් සකස් කරගත්තා වූ සෑම හඳුනා ගැනීමක්ම නිට්ටි වුණාද අනිත්‍ය වුණාද අන්න අනිත්‍යයි කියලා දකින්න වෙලාවේ අතීත සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න අතීතයේ නිතරතුරු පංච නීවරණ සකස් වීම නිසා කොච්චර අකුසල් රැස් වෙන්නේ නැද්ද ඒ අකුසල් නිසා කොච්චර සතර අපායන්ට වැටෙන්නේ නැද්ද ඒ සංස්කාර නිට්ටි වුණාද අනිත්ටි වුණාද අන්න අතීත සංස්කාර ස්කන්ධේ අනිත්‍යභාවය දකිනවා අතීතයේ පංච නීවරණ සකස් වුණ නිසා කොච්චරනම් දැනීම් විශේෂ දැනීම් විඥානයන් සකස් වෙන්නේ නැද්ද ඒ සෑම දැනීමක්ම අනිත්ටි වුණා අන්න අතීත විඥාන ස්කන්ධේ අනිත්‍යභාවය අන්න දැන් මොකද්ද මේ උනේ පංච නීවරණ තුලින් විදර්ශනා නුවණ මතු කරලා ගත්තා එනිසා පංච නීවරණ සකස් වෙද්දී බිය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ මං විදර්ශනාව මතු කරලා ගත්ත ක්‍රමේ එරමිනිය ගොතාගෙන පය ගණන් වාඩි වෙන්න ඕනේ නැහැ. ඔබට මේ නැකිටලා හිටගෙන ඉන්නකම මේ විදර්ශනා නුන ඇති කරගන්න පුළුවන්. එනිසා කොතනකවත් පංච නීවරණ කෙරේ බිය ඇති කරගන්න එපා. නිරේතුරුම ප්‍රබෝධමත් භාවයෙන් පංච නීවරණයට මුහුණ දෙන්න. ස්වාමිනහන්ස දැන් මේ විදිහට පංච උපාදානස්කන්ධය දැකීම තුලින් එහි ප්‍රතිඵලය දිට්ඨධම වේදිනියවම ලැබෙනව නේද ස්වාමිනහන්ස අනිවාර්යයෙන්ම විපාක මිනිසි ඉදිරිපත් වෙනවා විපාකේ වලෙම දිට්ඨධම වේදිනිය ඉදිරිපත් වෙනවා මොකද දිට්ඨධම වේදිනිය විපාකේ සප්තබොධ්ජංග වැඩෙනවා මේ විදිහට පංච උපාදානස්කන්ධය දකින්නවා කියන්නේ මොකද්ද සති සම්බොධ්ජංගේ වැඩුණා දැන් එයා තුල සති සම්බොධ්ජංගේ නැත්තම් එයාට මේක දකින්න බැහැ සති සම්බොධ්ජංගේ වැඩුණ තැන ධර්ම විදියේ බොධ්ජංගේ වැඩුණා වීරිය බොධ්ජංගේ වැඩුණා අන්න ප්‍රීතිය පස්සද්දී අන්න සමාධි උපේක්ඛාව තියෙනවා එනිසා භාවනාවට යන කෙනා නෝනා කොයිම වෙලාවකවත් ප්‍රබෝධයකින් තොරව භාවනාවට යන්න එපා හැම වෙලාවම භාවනාවට යන කෙනා ප්‍රබෝධමත් සිතකින් භාවනාවට යන්න ඕනේ ඒක තමයි ප්‍රධානම දේ ප්‍රබෝධමත් හිතකින් මොකද මේ මම භාවනාවට යනවා කියන්නේ මේ ලෝකේ සුන්දරම දේ අත්කරගන්න යනවා මේ සුන්දරම දේ කියන්නේ කාන්තාවක් පිරිමියෙක් එහෙම නැත්නම් දේපලක් අත්කර ගන්නවා වගේ తాවකාලික සුන්දරත්වයක් තුල දීර්ඝ අසුන්දරත්වයක් ලබන්න යන ගමනක් නෙමෙයි මේ ලෝකේ යමක්ද සුන්දරම අත්දැකීමක් තියෙන්නේ සුන්දරම අත්දැකීම ලබන්නයි මං යන්නේ තින තැන ප්‍රබෝධමත් මනසකින් භාවනාවට වාඩි වෙන්න ඕනේ භාවනාවට වාඩි වෙච්ච තැන නෝනා යා මුලින්ම කරන්න ඕනේ හුඳින් හුස්ම ගන්න. තේනා දෙරමිනිය ගොතාගෙන හෝ අවශ්‍ය ඉරියව්වේ වාඩි වෙලා නිරේතුරුවම හොඳ ආශ්වාසයක් ගන්න. අරගෙන මේ ආශ්වාසයේ මුළු ශරීරෙම මේ කයම පුරවා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ආශ්වාසයේ පහස මොහොතක් විඳින්න කියනවා. විඳලා ඒ ආශ්වාසය පිට කරන්න. මේ වගේ නොනත් 3-4 වතාවක් දීර්ඝින් ආශ්වාසයක් අරගෙන මේ කය ආශ්වාසයෙන් පුරවලා ඒ ආශ්වාසයේ ප්‍රබෝධය මොහොතක් ලැබලා ඒ ආශ්වාසය බැහැරට කරලා ඒ වගේ 3-4 වතාවක් කරලා මුලින්ම ශාරීරික ප්‍රබෝධමත් භාවයට පත් කරගන්න කියනවා ශාරීරික ප්‍රබෝධමත් භාවයට පත් කරගත්තාට පස්සේ එයා මුහුණේ සියුම් සුන්දර සිනහාවක් ඇති කරගන්න කියනවා ඒ කියන්නේ මේ තොල්පෙති විවර කරලා ඇති කරගන්නා වූ සිනහාවක් නෙමෙයි. තමා ප්‍රසන්න සිනහාවක් ප්‍රසන්න භාවයක් මූණේ ඇති කරගන්න කියනවා. ඒ ප්‍රසන්න භාවයේ මුළු ශරීරෙම කුල්මත් කරගන්න කියනවා. තේන්නද? එතකොට යා ප්‍රසන්න භාවයක් ප්‍රීතිමත් භාවයක් ඇති කරගත්තා කියන්නේ නෝනා ඒ වෙලාවේ යා ප්‍රීතිය පස්සද්ධිය තුල ඉන්නවා. ප්‍රීතිය පස්සද්ධිය තුල යා ඉන්නවා. ඒ කියන්නේ ඒ මොහොතෙන් යා ඒ ප්‍රීතිය යා ප්‍රසන්න භාවය ඇති කරගන්න ඕනේ කියන චිත්තය ඇති කරගෙන ප්‍රසන්න භාවය ඇති කරගන්න මොහොතේම සප්තබොධ්ජංග වැඩිලා. තම භාවනාවට ගියේ නැහැ. පංච නීවරණ යටපත් කරගෙන යා දැන් සප්තබොධ්ජංග වඩා ගත්ත S2 පියාගන්න ඉස්සෙල්ලා. මොකද ප්‍රීතිය පස්සද්ධිය මෙතන තියෙනවා. ඒතර ප්‍රීතිය පස්සද්ධිය ඉබේ ඇතුණා නෙමෙයි. ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙන්න නම් වීරිය බොධ්ජංගේ තියෙන්නම ඕනේ. ඒක අපිට පේන්නේ නැහැ. නමුත් ප්‍රීතිය පස්සද්ධිය ඇති කරගත්තා කියන්නේ එයා තුල වීරිය බොධ්ජංගේ වැඩිලාමයි. වීරිය බොධ්ජංගේ වැඩුණා නම් අනිවාර්යෙන්ම යා ධර්මවිජේ බොධ්ජංගේ වඩාගෙන තියෙනවා ඇතුලේ. ධර්මවිජේ බොධ්ජංගේ වැඩුණා නම් එයා අනිවාර්යෙන්ම සති සම්බොධ්ජංගේ වඩාගෙන තියෙනවා. සති සම්බොධ්ජංගේ වැඩුණා නම් එයා අනිවාර්යෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්මයේ ශ්‍රවණය සහ ඊට අදාළව භාවනාවට වාඩි වෙලා තියෙනවා. එසම මේ ප්‍රීතියෙන් වාඩි වෙනවායි කියන කාරණය තුල සප්ත බොජ්ජංගයන්ගේ මුල් ධර්මතා හතරම අපි ජීවිතයට එකතු කරගෙනයි වාඩි වෙන්නේ. ඊතර ප්‍රීතිය සකස් වුණ තැන අපිට තව සකස් කරගන්න තියෙන කාරණා තුනයි. පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව. නමුත් අපි භාවනාවට වාඩි වෙන්නෙම නොනා බියකින්නම්.
ගැටෙන හිතකින්න අපෝ මං කොච්චර වෙලා ඉන්න ඕනද මේ වගේ චකිතයකින් නවුනා අපි වාඩි වෙන්නේ භාවනාවේ හතුරක් එක්ක භාවනාවේ හතුරක් එක්ක තේන එනිසා නිරේතුරුව භාවනා කරන පින්වතා මේ භාවනාවේ තියෙනා වූ මාර්ගය දුර්වල කරන ප්‍රධාන හතුරාවන පංච නීවරණ හඳුන ගන්න. හඳුනගෙන පංච නීවරණ තුලින් පර පංච උපාදානස්කන්ධයේ වර්තමාන අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයන් මතු කරලා දකින්න. දැකලා නිරේතුරුවම පංච නීවරණ තුලින් විදර්ශනා නුවණ මතු කරලා ගන්න. පංච නීවරණ තුලින් විදර්ශනා නුවණ මතු කරන ගන්නවා කියන්නේ මාර්යාගේ හිස අතගාලා ටොක්කක් අයින්වයි කියන කාරණේමයි. මාර්යාගේ හිස අතගාලා ටොක්කක් ඇන්නයි කියන කාරණේයි. මොකද පංච නීවරණ මාර ධර්මයක් යා මාර ධර්මයේ ප්‍රයෝගී කරගෙන මේ ලෝකේ ශ්‍රේෂ්ඨම විදර්ශනා නුවණ වෙන පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය මතු කළා ගත්තා. එනිසා නිරේතුරුවම නොනා මේ ආකාරයෙන් පංච නීවරණ හඳුනගෙන භාවනාවේදී ප්‍රසන්න හිතකින් වාඩි වෙන්න ප්‍රසන්න සිනහවකින් වාඩි වෙන්න කොච්චර අසුභය වැඩුවත් මරණානුස්සතිය වැඩුවත් පිළිකුල වැඩුවත් කියන කාරණා තුල මේ මුහුණටේ අසුභ ඉරියව් ගන්න එපා ගැටෙන ස්වභාවයට හිත ගන්න එපා මොකද ඔබ අසුභය දකින්නවා නම් ඔබ පිළිකුල දකින්නවා නම් ඔබ මරණානුස්සතිය දකින්නවා නම් ඔබ කලකිරුණු කෙනෙක් නෙමෙයි ඔබ මේ ලෝකේ සුන්දරම මිනිසයා ඔබ මේ ලෝකේ ප්‍රසන්නම මිනිසයා ඇයි ඔබ ලෝකේ යථාර්ථය දැක්කා රූපේ යථාර්ථය දැක්කා සතර මහා ධාතු යථාර්ථය දැක්කා ඒ සතර මහා ධාතු යථාර්ථය දැක්ක කෙනා නෝනා මෙතනින් ඉරියව් වලින් කවදාකවත් කලකිරෙන්නේ නැහැ යා මේ ලෝකේ සුන්දරම මිනිසයා මේ ලෝකේ සුන්දරම භාවනාව තුලින් සුන්දරම අත්දැකීමක් ලබන මිනිසයා බවට මේ මොහොතේපත් වුණා එනිසා මේ ප්‍රසන්න භාවය හැම වෙලාවම භාවනා විද්‍යාව තුල තියෙන්න ඕනේ තේන්න භාවනා කරන කෙනා මෙන්න මේ කාරණේ හඳුනාගත්තේ නැත්නම් අපි හැම වෙලාවම භාවනාවට වාඩි වෙන්න නෝනා භාවනාවේ හතුරා සමගමයි භාවනාවේ හතුරා සමග වාඩිලා කවදාකවත් අපිට භාවනාවක් කරන්න පුළුවන් ඒ නිසා නිරේතුරුවම භාවනා කරන කෙනා පංච නීවරණ ධර්මයන් භාවනාවේ ධර්ම මාර්ගයේ ප්‍රධානම සතුරා කියලා දැනගන්න මම අර කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේට අදාළ සූත්‍රයේදී මතක් කළේ අවිද්‍යාව යමේ කඳුනාගත්තනම් ආර්ය ශ්‍රාංගික මාර්ගයට බැසගත්තනම් එයාගේ මුල්ම අභියෝගය ව්‍යාපාදේමයි ඒක හොඳට තේරුම් ගන්න ව්‍යාපාදේමයි ඒ නිසා මොනම හේතුවක් නිසාවත් ගිහි ජීවිතයේ අනේ වැඳලා කියන්නම් කරුණාවෙන් මේ කියන්නේ කාගේවත් වරදක් කියනෝ නෙමේ කේන්ති ගන්න නම් එපා තේන ද්වේෂ කරන්න වෛර කරන්න ව්‍යාපාදේ නපුරුකම් කරන්න තේන පලි ගන්න ඒවට යන්න එපා විශේෂයෙන්ම ස්වාමින් වහන්සේලාත් එක්ක සමහර පිංගතුල්ලා අර පංච උපාදානස්කන්ධය කෙරේ තියෙන තෘෂ්ණාව නිසාම අපෙන් යමක් බලාපොරොත්තු වෙන අපිට බලාපොරොත්තු වෙන දේ සියල්ලම කරන්න බෑ මොකද අපි ප්‍රාතිමෝක්ෂ සීලයක් තුලයි ජීවත් වෙන්නේ මොකද අපේ ජීවිතයේ ලෝකෙට පූර්වාදර්ශයක් වෙන්න ඕනේ ආදර්ශයක් වෙන්න ඕනේ අප්පුටි ගහනවා කියලා සාදුකාර දෙනවා කියලා මල් දානවා කියලා ඒ දාන පළියට අපිට වඩින්න බෑ ඒ නිසා නිරේතුරුවම සංඝයා සමග කටයුතු කරද්දී පන්සලේ වේවා ආරණ්‍ය වේවා කුටියේ වේවා ද්වේෂය කියන කාරණේට නම් යන්න එපා ඒ යන මොහොතේ නෝනා මුළු ධර්ම මාර්ගයක්ම අපි අහිමි කරගන්නවා ඒ නිසා ඔබතුමිය අහපු ප්‍රශ්නේ තමයි භාවනාවේ ප්‍රධාන පලිබෝධය මොකද්ද කියලා පලිබෝධය තමයි නෝනා පංච නීවරණ භාවනාව වඩන්නන්ට බොහෝ විට වැදගත් වෙන තවත් කාරණයක් මා ස්වාමීන් වහන්සේගෙන් විමසනවා ස්වාමීන් වහන්සේ ක්ලේශ ධර්මයන් හා උපක්ලේශ ධර්මයන් කියන වචන දෙක භාවනා යෝගින් බොහෝ විට භාවිත කරනවා මේ වචන දෙක පිළිබඳව ඔබ වහන්සේගෙන් පහදා ගැනීමට මේ අවස්ථාවේදී මා බලාපොරොත්තු වෙනවා මෙහෙමයි නෝනා දැන් කෙලස් කියන වචනයත් උපක්ලේශ කියන වචනයත් අර්ථ දෙකක් කෙලස් ධර්මයන් කියන කාරණේ කෙටියෙන් කියනවා නම් මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස පිනවීම උදෙසා ඇති කරගන්නා වූ කැමැත්ත ඒ කැමැත්ත තුල සකස් වෙනා වූ පංච නීවරණ ධර්මයන් ඒ වගේම මේ කාමයන් කෙරේ රූපය කෙරේ භවය කෙරේ ඇති කරගන්නා වූ කැමැත්ත මේක මනෝනම් කෙලස් කියන කාරණයට ඇති වෙනවා නේද නමුත් දැන් භාවනාව ගැන කතා කරද්දී භාවනාවට අයිති වෙන්නේ නෝනා මේ උපක්ලේශ කියන ධර්මයන් තේනද උපක්ලේශ කියන ධර්මයන් අයිති වෙන්නේ සමත විදර්ශනාවටමයි තේනයි සමත විදර්ශනාවෙන් බැහැරව උපක්ලේශ කියන ධර්මයන් ගැන කතා කරන්න තියෙන ඉඩ කඩ හුඟක් අඩුයි තේනද ඒ නිසා භාවනා යෝගියා නිරේතුරුවම මේ උපක්ලේශයන් කියන කාරණය තුල ශක්තිමත් වෙන්න ඕන උපක්ලේශයන් කියන කාරණය තුල සමත විදර්ශනාව වඩන යෝගාවචරයා දැනුවත් උනේ නැත්නම් භාවනාව යාට නොවන අනතුරක් බවටමයි පත් වෙන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒතොර මේ උපක්ලේශ කියලා කියන්නේ භාවනා කිරීමේදී ඇතිවෙනා වූ කෙලෙස් ධර්මයක්. භාවනා කිරීමේදී ඇතිවෙනා වූ කෙලෙස් ධර්මයක්. දැන් කෙනෙක් භාවනාවට යොමු වෙනවා. භාවනාවට යොමු වුණාට පස්සේ නෝනා ඔන්න මොහොතකින් යාට සුන්දර ආලෝක සංඥාවක් පේනවා. සුන්දර ආලෝක සංඥාවක් පෙනුන මොහොතේ ආයේ ආලෝක සංඥාව ධර්මානුකූලව ගලපන්නේ නැහැ. මේක රූපයක් මේ රූපය අනිත්‍යයි කියලා ගලපන්නේ නැහැ. එයා සුන්දර ආලෝකය දැක්ක ගමන් එයා හිතනවා මං උතුම් සෝවාන් ඵලයට පත් වුණා කියලා.
දැන් එයා හිතන්නේ උතුම් සෝවාන් ඵලයට පත් උනායි කියන මෙන්න උපක්ලේශයක්. එහෙනම් උපක්ලේශ කියන්නේ භාවනා සමත විදර්ශනාවේ උපක්ලේශ කියන්නේ මෙහෙමයි. දැන් ඕන කෙනෙක් භාවනා කරනවා. භාවනා කරනකොට එක පාට යාට අමනුෂ්‍ය රූපයක් පේනවා. නැත්තම් දිව්‍ය රූපයක් පේනවා. ඒ දිව්‍ය රූපේ අමනුෂ්‍ය රූපේ පේනකොට මෙයා හිතනවා මෙන්න මට චුතූපපාත ඥානයේ పూర్වේ නිවාසානුසති ඥානෙ පහළ වුණා කියලා. එහෙම නැත්තම් දිව්‍ය චක්කු දිව්‍ය සෝත ඥාන. නමුත් මේවා ඥානයන් නෙමෙයි. තේන අර හිත සමාධිමත් ගත වෙනාට ඇති වුණා වූ චිත්තයන්. එහෙනම් අන්න ඒ වෙලාවෙ යා රැවටෙනවා දැන් මට චුතූපපාත ඥානයේ තියෙනවා పూర్වේ නිවාසානුසති ඥානෙ තියෙනවා දිව්‍ය සෝත දිව්‍ය චක්කු ඥාන තියෙනවා කියලා. මෙන්න මේවා උපක්ලේශ හැටියට ගැනිනවා. ඒ වගේම සමහර පින්වතුන්ලා ඉන්නවා භාවනා කරනවා භාවනාව කළාම දැන් මේ සියලුම තැන්වලදී නෝනා පංච නීවරණ යටපත් වෙලා ඈ හොඳට තේරුම් ගන්න ඕනේ මේක සමත විදර්ශනා විදිහට විතර ඇති වෙන්නේ දැන් මම ඔය කියපු තැන්වල ඒගොල්ලන්ට පංච නීවරණ යටපත් වෙලා දැන් ආලෝක සංඥාව පෙවුනේ පංච නීවරණ යටපත් වෙලානේ දැන් දිව්‍ය රූප මනුෂ්‍ය රූප පෙරේතය පෙවුනේ පංච නීවරණ යටපත් වෙලානේ මේක තමයි මෙතන හඳුනන්න බැරි අපි රැවටෙන්නේ ඔන්න ඔතනින් මොකද පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ තේරෙනවද නිරතුරුවම ඊළඟට ඔන්න කෙනෙක් භාවනා කරනවා භාවනා කළද්දි සප්තබොජ්ජංගයන් වැඩිනවා දැන් එයා තුල සතිය වැඩිලා ධම්මවිජය බොජ්ජංගේ වැඩිලා වීරය වැඩිලා ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනකොට නොනා භාවනා යෝගියෙකුට මේ කය නොදෙනිය යනවා. එයාට මේ අසකනාසය අරමුණු වෙන්නේ නැහැ. එක්ක සුලන්රෙල්ල අරමුණු වෙන්නේ. එයාට මේ රූපය අරමුණු වෙන්නේ නැති වෙනකොට එයා හිතනවා මං රහත් උනායි කියලා. ඇස නිරෝධය වුණා කනනාසය දිව ශරීරේ රූපය නිරුද්ධ උනා කියලා හිතනවා. තේන්න. එයා හිතලා ඒ මොහොතේ ඉඳන් එයා රහතන් වහන්සේ කෙනෙක් කියලා හිතනවා. එහෙම නැත්නම් ඒ මොහොතේ ඉඳන් එයා අනාගාමී උත්තමයෙක් කියලා හිතනවා. එතකොට ඒ හිතන සිතු දැන් වර්තමානයේ එහෙම ගොඩක් දේවල් තියෙනවනේ නේද? ඒ සියල්ලම නොනා උපක්ලේශයන් හැටියටයි ගැනීම. ඒ නිසා නිරේතුරුවම භාවනා කිරීමේදී සමහරට තරඟයක් තියෙනවා. කෙනෙක් කියනවා මම පැය දෙකක් දවසට භාවනා කරනවා කියලා. අරයා කියනවා මම පැය තුනක් භාවනා කරනවා කියලා. අනිත් එක්කෙනා කියනවා මම පැය හතරක් භාවනා කරනවා කියලා. තව කෙනෙක් කියනවා නෑ මම පැයක් කෙරමිනියක උතාගෙන ඉන්නවා කියලා. අරයා කියනවා නෑ මම පැය දෙකක් ඉන්නවා කියලා. තේරෙනවද? එයා කියනකොට පැය දෙකක් කියලා අරයා කොහොම හරි උත්සාහ කළා පහුවදා පැය දෙකම අර ඉන්නවා. නමුත් මේ සෑම දෙයක්ම අයිති වෙන්නේ නෝනා උපක්ලේශයන් ගැනීම. ඒ වගේම සමහර අය ඉන්නවා. ඒගොල්ලෝ භාවනා කරනවා. භාවනා කරලා නෝනා මොකක් හරි ඒගොල්ලෝ හිතපු දෙයක් සිද්ධ වෙනවා. දැන් මං කියමු භාවනා කරන කෙනෙක් ඉන්නවා. එයා හිතනවා අද මේ දේ සිද්ධ වෙයි කියලා. නමුත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. හෙටත් එයා හිතනවා අද මේ දේ සිද්ධ වෙයි කියලා. නමුත් ඒ දේ සිද්ධ වෙනවා. ඒ දේ සිද්ධ වුණාම අන්න එයා මාන්නයට පත් වෙනවා මගේ භාවනාවේ ශක්තිය නිසායි මේ දේ මේවා උපක්ලේශ ගණයට ගැනීම. නිරේතුරුව මේවා බහුල වාසීන් සමාජය තුල තියෙනවා. ඒ වගේ සමහරු ඉන්නවා නෝනා ඒගොල්ලෝ හිතනවා මේසා දුර ඈත කැලේක ඉන්න ඕනේ මේසා භාවනා කරන්න ඕනේ මේසා සමාධියක් තියෙන්න ඕනේ කියලා නිරේතුරුව මේ ධර්මතාවයන්ට ඇලිලා ජීවත් වෙනවා. දැන් මට මතකයි මං එක්තරා ආරණ්‍යක ඉද්දී ආගන්තුක ස්වාමීන් වහන්සේ කෙනෙක් ආවා. ඒ ආගන්තුක ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේට කිව්වා මට ඈතම කුටියක් ඕනේ කියලා. ඒතකොට ඈතම කුටියක් තිබ්බ නායක ස්වාමීන් වහන්සේ දුන්නා. මමත් ගියා උන්වහන්සේත් එක්ක ඒ කුටිය පෙන්නලා ඒ කටයුතු කරන්න. පුංචි කුටියක් ඒ කුටියේ තිබ්බේ මොකද්ද ඇඳකුයි මේසෙකුයි ලන්තෑරමකුයි කොස්සයි ඉඳලා පැදුරයි විතරයි දැන් මේ ස්වාමීන් වහන්සේ කුටියට ගිය ගමන් මොකද්ද කළේ ඇඳ ගලවලා එළියට ගත්තා මේසෙත් එළියට ගත්තා ලන්තෑරුමත් එළියට ගත්තා පැදුර කොට්ටේ තියාගත්තා අර දොරට දාලා තියෙන ඉබ්බත් මට දුන්නා දීලා දැන් මට සිද්ධ වුණා මේවා අරන් ගිහලා අර ගබඩා කාමරේට එහා පැත්තේ තියෙන තවත් පාළු කුටියකට දාන්න දැන් මොකද්ද මේ කිව්වේ මගේ අතහැරීම අර ඔක්කොම ඇඳත් ගලවලා එළියට දැම්මා ඒ මගේ අතහැරීම කියන කාරණේ තුලයි හිටියේ එතකොට උන්වහන්සේ කොයි මොහොතවත් දැක්කේ නැහැ අතහැරීම කියන කාරණේ තෘෂ්ණාව කියන කාරණේ ඇඳේවත් මේසේවත් ලන්තෑරුමේවත් ඉබ්බවත් තුල නෙමෙයි තියෙන්නේ ඒවා කෙරේ අපි තෘෂ්ණාව ඇති කරගන්න ඇඳ ඇඳේ ස්වභාවයෙන් තියෙනවා ලන්තෑරුම ලන්තෑරුමේ ස්වභාවයෙන් තියෙනවා දොරේ ඉබ්බගේ ස්වභාවයෙන් තියෙනවා නමුත් මේවා කෙරේ රූපයන් කෙරේ අපි තෘෂ්ණාව නමුත් අර සමත විදර්ශනාව තුල ඇති කරගත්තා උපක්ලේශ ධර්මයන් නිසා ඒ බව දකින්නේ නැහැ ඒ බව දකින්නේ නැහැ නමුත් සමාධිය තුල ඉන්නවා නැත්නම් එච්චර කැලේ ඈත ඉන්න බෑනේ නේද සමාධිය තියෙනවා නමුත් අර සමත විදර්ශනාවේ ඇතිවෙන්නා වූ රැවටීම් වලට රැවටීම් නිසා උපක්ලේශ ධර්මයන් සකස් කරගනිමින් තමයි ඉන්නේ ඒ නිසා මේ උපක්ලේශ කියන කාරණය නිරේතුරුව වැඩෙන්නේ සමත විදර්ශනාවේදී පමණයි හුඟක් වෙලාවට පංච නීවරණ යටපත් වුණා වූ හිත්වලමයි මේ උපක්ලේශයන්ගේ ස්වභාවය සකස් වෙන්නේ ඒ නිසා මේ උපක්ලේශ නොනා අපිට නිරේතුරුව ධර්ම මාර්ගය අවිර කළ දානෝමයි අවබෝධාත්මක දිශාවෙන් අපිව අයින් කළ දානෝමයි එනිසා නිරේතුරුව මේ උපක්ලේශ ධර්මයන් හඳුනාගන්නේ මේ උපක්ලේශ ධර්මයන් නිසා නොනා අපි ධර්මයේ සක්කාය දිට්ඨිය භාවනාවේ නාමයෙන් සක්කාය දිට්ඨිය ඇති කරගන්න භාවනාවේ නාමයෙන් සක්කාය දිට්ඨිය ඇති කරගන්න එනිසා මොනම අවස්ථාවකවත් සමත විදර්ශනාවේදී ආස්වාදයට නම් යන්න එපා සමත විදර්ශනාවේදී ආස්වාදයට යොමු වෙන මොහොතක් පාසා
ඒ මොහොතේ ඔබ උපක්ලේශ ධර්මයන් මේ භාවනාවේ ඵලය අහිමි කරන ධර්මයන් ජීවිතයට එකතු කරගත්ත වෙනවා. කෙලෙස් ධර්මයන් කියන වෙනස් ඒක ගිහි කෙනෙකුටත් සාමාන්‍ය ස්වභාවයක කෙනෙකුටත් ඇති වෙන දෙයක්. හොඳමයි අපේ ස්වාමීන් වහන්ස පංච නීවරණ හා උපක්ලේශයන් අප හඳුනාගත්තා. මේවායින් බැහැර වෙලා සමාධිමත් සිතක් ඇති කරගනු පිණිස වැඩිය යුතු භාවනාව පිළිබඳවයි මා මේ අවස්ථාවේදී ඔබ වහන්සේගෙන් පැහැදිලි කර ගැනීමට සූදානම් වන්නේ. ස්වාමීන් වහන්ස මෙහෙමයි නෝනා දැන් අපි පංච නීවරණ හඳුනා ගත්තනම් අර උපක්ලේශ ධර්මයන්ගේ අනුතුර හඳුනා ගත්තනම් නිරතුරුව භාවනාවට වාදි වෙද්දී ප්‍රසන්න ස්වභාවයකින් ප්‍රසන්න මනසකින් ප්‍රසන්න සිනහවකින් ප්‍රසන්න ශරීරයකින් වාදි වෙන්න ඕනේ කියන කාරණේ හඳුනා ගත්තනම් හිතේ සමාධිමත්භාවයේ ප්‍රගුණ කිරීම සඳහා නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රධානම සූත්‍රයක් තමයි ආනාපානසති සූත්‍රය. ඒතර මේ ආනාපානසති සූත්‍රයේ තුලින් අපි ඇති කරගන්නේ මේ රූපාවචර ධානය සහ අරූපාවචර ධානය. මේ ආනාපානසති භාවනාවට අදාළව මේ රූපාවචර අරූපාවචර ධානයන් පිළිබඳ මේ දැක්ම නෝනා බුදුරජාණන් වහන්සේ අම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න පෙර ආතුව දඹදිව තිබ්බා. ඒතර මේ ආලාර කාලාම උද්දකරාම පුත්‍රලා ළඟට අපේ බෝධිසත්වෝ ගිහිලා ඉගෙන ගන්න මේ ධර්මයේ තමයි. නමුත් මේ ධර්මයේ නිවන් මාර්ගයේ උදෙසා ගලප ගන්න දන්න කෙනෙක් එදා හිටියේ නැහැ. ඒගොල්ලෝ රූපාවචර අරූපාවචර ධ්‍යාන සකස් කරගෙන මෙතන තමයි නිවන නැත්තම් නිරෝධය කියලා හිතුවේ. දුකෙන් නිවීම මෙතන කියලා තමයි හිතුවේ. නමුත් අපේ බෝධිසත්වෝ මෙතෙන්ට ගිහිලා දැක්කා මේක කවදාකවත් දුකෙන් මිදීමක් නෙමෙයි මෙතන තියෙන වේදනාවේ ආස්වාදයක් කියලා. ඒ නිසා අවසානයේ අහනවා ආලාර කාලාම ගුරුවරයාගෙන් උද්දකරාම පුත ගුරුයාගෙන් මීට වඩා දෙයක් ඔබ ළඟ නැද්ද කියලා. ඒගොල්ලෝ කියනවා මීට වඩා දෙයක් මගේ ළඟ නැහැ. ඊට පස්සේ තමයි බෝධිසත්වයෝ මේවා හැරදාලා යන්නේ. ඒ හැරදාලා ගිහිල්ලා සම්මා සම්බෝධි අවබෝධ කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති මේ ධ්‍යාන භාවනාව නෝනා විදර්ශනා නෝනා මතු කරන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශක්තිය තියෙන දිශාවකට මේක අරන් ගිහිල්ලා අපිට පෙන්වන්නේ. ඒ වගේමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෙ හැටියට අර ජයශ්‍රී මහා බෝධි මූලයේ වාඩි වෙලා අර ලේ මස් සම් මැට නහර වියලේවා මං සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා අදිෂ්ඨානය ඇති කරගත්ත මොහොතේ බුදුරජාණන් වහන්සේ සමවදින්නේ ඔය ආනාපානසති භාවනාවටමයි මුලින්ම. ඒ ආනාපානසති භාවනාව තුළ ධ්‍යාන මට්ටම් සකස් කරමින් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධය කර අවශ්‍ය විදර්ශනා නුවණට යන්නේ. ඒ වගේම පිරිනිවන් මංචකයේ බුදුරජාණන් වහන්සේ සැතපීලා අවසාන හුස්ම ටික අවසාන විඥානීය නිවී යන මොහොතේ තමා තුළින්ම ඒ අවසාන සමවදින්නේ මේ ආනාපානසති භාවනාවටමයි. ඒ සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට සමවැදිලා අරූපාවචර ධ්‍යාන සමවැදිලා නිරෝධ සමාපත්තියට මොහොතක් සමවැදිලා ආයිමත්තේ සමාපති සුවෙන් පහලට ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවීම සිද්ධ වෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය අවබෝධ කරන මොහොතේ පිරිනිවෙන මොහොතේ බුදුරජාණන් වහන්සේ ජීවිතයට එකතු කළා වූ ශ්‍රේෂ්ඨ උත්තරම භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. ඒ වගේම අපේ සමාජයේ යම් මතයක් තියෙනවා මේ ආනාපාන සති භාවනාව තුළින් ධ්‍යාන මට්ටම් සකස් කර ගැනීම අදිෂ්ඨානය කරලා කරන්න පුළුවන් කියන කාරණයක්. තේරෙනවද? ඒ කියන්නේ යමෙක් ඇස් දෙක පියාගෙන පළවෙනි ධ්‍යානය ඒ වගේ අදිෂ්ඨානය කිරීමෙන් ධ්‍යාන ශක්තිය නැති කර ගන්න පුළුවන් කියලා මතය. නමුත් ඒ මතය සූත්‍රගත ධර්මයේ සම්පූර්ණයෙන්ම පටහැනි. එවැනි අදිෂ්ඨානයක් තුළින් ධ්‍යාන සකස් කර ගන්නවා කියන කාරණයත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ. නමුත් එවැනි ක්‍රමවේදයන් සමාජයේ තියෙනවා. ඒ ක්‍රමවේදයන් එක වචනකින්වත් මම විවේචනය කරන්න යන්නේ නැහැ. නමුත් ධර්මානුකූලව ආනාපාන සති සූත්‍රයට ඒක අදාළ වෙන්නේ නැහැ ඒ ක්‍රමවේදයන්. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම මේ ධර්ම මාර්ගය තුල ගමන් කරගෙන ආනාපාන සති භාවනාව තුල හිත සමාධිමත් කරන පින්වතා දක්ෂ වෙන්න ඕනේ. ආනාපාන සති භාවනාවත් විදර්ශනා භාවනාවත් අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් මොකද කායානුපස්සනාව වඩද්දි අසුබය වඩද්දි පිළිකුල වඩද්දි මරණානුස්සතිය වඩද්දි එහෙම නැත්නම් මෛත්‍රිය බුද්ධානුස්සතිය වඩද්දි මේ සෑම දෙයක්ම වඩන්නේ එක්කෝ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයේ අනිත්‍යභාවය දකිමින්. රූපය අරමුණු කරගෙන තමයි මේ භාවනා සියල්ල වැඩෙන්නේ. රූපය අරමුණු කරගෙන. නමුත් ආනාපාන සති භාවනාවේ තියෙන සුවිශේෂී භාවය කියන්නේ නෝනා මේක රූපය අරමුණු කරගෙන කරන්නා වූ භාවනාවක් නෙමෙයි. ආනාපාන සති භාවනාව හුස්ම අරමුණු කරගෙනයි කරන්නේ. තේරෙනවද? හුස්ම අරමුණු කරගෙන කරගෙන භාවනාව තමයි ආනාපාන සති භාවනාව. අනිත් සියලුම භාවනාවන් නිරතුරුවම රූපය අරමුණු කරගෙන රූපය අසුරු කරගෙනයි කරන්නේ. එහෙනම් මේ ආනාපාන සති භාවනාවේ අපේ පූර්ණ අවධානය යොමු වෙන්න ඕනේ හුස්ම කියන කාරණයට. ඒ වගේම ආනාපාන සති භාවනාව වඩන්නේ ඉස්සෙල්ලා කොන්දේසි කීපයක් පනවන්න වෙනවා. පළවෙනි කොන්දේසිය තමයි ආනාපාන සති භාවනා කරන කෙනා හිතීම තහනම්.
ඒක පළවෙනි කොන්දේසිය හිතන්න බෑ නුවණින් මෙනෙහි කරන්න බෑ දැන් අනිත් භාවනාවන් වල අපි හිතනවා නුවණින් මෙනෙහි කරන රූපය මෙහෙමයි කියගෙන නමුත් ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම් ඒක පළවෙනි කොන්දේසිය මොනම හේතුවකවත් හිතන්න බෑ හිතන මොහොතේම අපේ විතර විචර්ක ශක්තිමත් වෙලා සමාධිය අපේ බැහැර වෙනවා ඒ නිසා නිරේතුරුවම ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම් දැකීම පමණයි කර යුත්තේ දැන් ඔබ කියන හිතන්නකෝ හිතීමයි දැකීමයි කියන්නේ ලොකු පරතරයක් ඈ දකින්නවා කියන්නේ පස්සේ දැක්කා හිතනවා කියන්නේ පස්සේ දැන් තෘෂ්ණාවෙන් පෙත් කරලා ඒ කියන්නේ විතර්ක සකස් කරගෙන ඒතකොට දැක්කා හිතුවා කියන්නේ ලොකු පරතරයක් තියෙන තැන් දෙකක් ඒ නිසා ආනාපාන සතියේදී හිතීම තහනම් දැකීම පමණයි ගරු ස්වාමීන් වහන්ස ආනාපාන සතියේදී සිතීම තහනම් දැකීම පමණයි යනුවෙන් ඔබ වහන්සේ පැහැදිලි කළා එසේ කුන්දේසියක් පනවා ගන්නේ ඇයි ස්වාමීන් වහන්ස මනස එක්තරා අවස්ථාවකට ගන්න සකසා ගන්න තැනක් දැන් සකසා ගන්නයි අපි මේ කොන්දේසිය දාන්නේ මේ මම දාන කොන්දේසිය නේ බුදුරයන් වහන්සේගේ ඒතොර මේ සිතීම තහනම් දෙවෙනි කාරණේ තමයි ආනාපාන සති භාවනාවෙන් අපි ධ්‍යාන මට්ටම් සකස් කරගෙන අපි ධ්‍යාන මට්ටම් වලින් බහින මොහොත දක්වා මම කුමන ධ්‍යානයේද ඉන්නේ කියන කාරණේ හිතීම තහනම් දැන් මේක මේ ධ්‍යානේ මේ මේ මං ඉන්නේ මේ දිහා ඒවා හිතන්න ගියොත් අනිවාර්යයෙන්ම Taman සමාධියෙන් පිරිහිමට පත් වෙනවා ඒ නිසා දැන් කාරණා දෙකක් තියෙනවා එක ආනාපාන සති භාවනාවේදී හිතීම තහනම් දැකීම පමණයි දෙක මේ භාවනාවේදී කොතන මම ඉන්නේ කුමන ධ්‍යානෙද මේ ධ්‍යානෙ මොකද්ද කියන කාරණේ හිතීම සම්පූර්ණයෙන්ම තහනම් තේරෙනවද මෙන්න මේ කාරණා දෙක මුලින්ම ඔබේ ජීවිතයට එකතු කරගන්න දෙක එකතු කරගෙන මම දැන් ඔබට කිව්වා ආනාපාන සති භාවනාවට ඉඳගන්නවා නම් අනිවාර්යෙන්ම ඔබ කය ඍජුව තියෙන කෙලින් තියාගෙන ඉඳ ගන්න ඕනේ. දැන් බුද්ධානුස්සතිය මෛත්‍රිය වගේ භාවනාවක් නිදාගෙන උනත් වඩන්න පුළුවන්. නමුත් ආනාපාන සතියේදී කය ඍජුව තියෙන්න ඕනේ. පුටුවක ඉඳගත්තු උනත් ප්‍රශ්නයක් නැහැ. එරමිනිය ගොතාගත්ත උනත් ප්‍රශ්නයක් නැහැ. දැන් කය ඍජුව වාඩි වෙලා දැන් එයා මොකද්ද මුලින්ම කරන්නේ? මොකද්ද කරන්නේ? මං ඉස්සෙල්ලා කිව්වා මොකද්ද කරන්නේ කියලා. මොකද්ද ඉස්සෙල්ලාම කරන්නේ? එයා වේගවත් ආශ්වාස ප්‍රාශ්වාසය 3-4ක් ගන්නවා. අරගෙන මේ ශරීරයේ ප්‍රබෝධමත් කරගන්නවා. ඒ ආස්වාසේ ප්‍රබෝධයෙන් මේ ශරීරෙම කුල්මත් කරගන්නවා. එහෙම කුල්මත් කරගෙන එයා සුන්දර ප්‍රසන්න සිනහාවක් මුණ ඇති කරගන්නවා. ඒ සිනහාවෙන් මුළු ශරීරෙමේ සිනහාවෙන් කුල්මත් කරගන්නවා. එතනින් දැන් කුල්මත් කරගත්තා සිනහාවෙන් සතුටුනා කියන්නේ මොකද්ද? එයා තුල ප්‍රීතිය පස්සද්දී එයා දැන් සප්තබොජ්ජංගික ශ්‍රේණියෙන් මතු කරලා ගත්තා. ඒ මතු කරගන්න එයා තුල වීරිය තිබ්බා. වීරිය තිබ්බේයි ධර්මයට අදාළව එයා හිටපු නිසා. එයා ධර්මයට අදාළව හිතුවේයි එයා තුල සතිය සිහිය තිබ්බා. දැන් එයා ප්‍රීතිමත් හිතක් සකස් කරගෙන අන්න දැන් කොන්දේසි දෙක නැවත මම මතක් කරනවා පළවෙනි කොන්දේසිය මොකද්ද සිටීම තහනම් දෙක කුමන ධ්‍යාන තලයේ ඉන්නවාද කියලා හිතීම දැකීම තහනම් තේරෙනවද සිනහාවක් හිතේ ඇති කරගෙන ප්‍රබෝධමත් හිතක් ඇති කරගෙන ප්‍රසන්න සිරුරක් ඇති කරගෙන දැන් එයා මුලින්ම මේ ආස්වාසයට හිත යොමු කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින්ම මේ ආස්වාසයට හිත යොමු කරද්දී එයාගේ ආස්වාසයේ දිගභාවයෙන් තමයි පවතින්නේ එයි දිගභාවයෙන් පවතින්නේ කුමක් නිසාද අපේ මේ චංචල ඉරියව් නිසා නිරේතුරුවම මේ ගොරෝසු ඉරියව් නිසා ආස්වාසි දිගයි. ඒතොර මේ ගොරෝසු ඉරියව් වලින් තමයි අපි මුලින්ම ආනාපාන සතියට වාඩි වෙන්නේ. සාහිත සමාධිමත් නැහැ. ඒතොර මේ ගොරෝසු භාවය නිසා ඕනෑම කෙනෙක්ගේ ආස්වාසයේ ස්වභාවය දිගයි මේ මොහොතේ. ඒතොර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔබට දැන් තියෙන එකම එක කාර්යයයි. දැන් එරමිනිය ගොතාගෙන ඔබ ආනාපාන සතියට අර ප්‍රසන්න මනසින් වාඩි වුණා. දැන් ඔබට තියෙන්නේ නෝනා හුස්ම දෙස බලා ඉඳීමයි. උස්ම සිටීම නෙමෙයි. එතකොට දැන් මුලින්ම ඔබ දකින්නේ මොකද්ද? මේ ආස්වාසේ දිගභාවය දකින්නවා. දැන් දිගයි 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 කියලා හිතීම තහනම්. මම දැන් මුලින්ම කිව්වා හිතන්න බෑ කියලා. ඔබ දකින්නවා දැන්. ඔබේ ආස්වාසේ දිගභාවයේ පටන් මෙහෙම හුස්ම ගනිද්දී පටන් ගන්න හුස්ම රැල්ලේ ඉඳන් ඔබ සිහිය පවත්වාගෙන මෙහෙම නාසයෙන් ගිහිල්ලා ඔබ මේ සුලන් රැල්ල උදරයට ගිහිල්ලා උදරයෙන් ආයිමත් උඩට ඇවිල්ලා නාසයෙන් පිට වෙන තැන දක්වා සුලන් රැල්ලට ඔබේ හිත පිහිටෙනවා. දැන් ඔබ හිතුවද මොකුත් හිතුවේ නෑ. මේ දිගයි ආස්වාසේ දිගයිද එහෙම හිතුවේ ගමන් විතර්ක සකස් වෙනවා තව තවත්. ඒ නිසා ඔබ දැන් සුලන් රැල්ලට හිත පිහිටෙනවා. මෙතනින් පටන් ගත්තනම් සුලන් රැල්ල මේ සුරන් රැල්ල ඔස්සේ ඔබ හිත අරන් ගිහිල්ලා ඔබ උදරයට හරහා ඒ සුලන් රැල්ල ගිහිල්ලා ආයිමත් උදරය හරහා නාසයෙන් පිට වෙන තැන දක්වා සිහිය පිහිටවගෙන ඉන්නවා සුලන් රැල්ලට. තේන්නාද? හුස්ම රැල්ලට සිහිය පිහිටවගෙන ඉන්න. මෙහෙම හුස්ම රැල්ලට සිහිය පිහිටවගෙන ඉන්න මොහොතේ ඔබට ක්‍රමානුකූලව මේ ආස්වාසේ දිගභාවයේ සියුම් වෙනවා පේනවා. එතකොට ඒ සියුම් වෙන ස්වභාවය දකිමින් ඉන්නවා. දකිමින් ඒ සුලන් රැල්ලත් එක්කම හිත අරන් යන්න ඕනේ. මේ ඇස් දෙක පියාගෙන සුලන් රැල්ලත් එක්කම හිත අරගෙන යන්න. අරන් ගිහලා සුලන් රැල්ලත් එක්කම හිත එළියට දානවා. දාලා දැන් ඔන්න ඔබට පේනවා දැන් ආස්වාසේ කෙටි භාවයේ සකස් වෙනවා කියලා. ඔබ දැන් ආනාපාන සතියේ එක අදියරක් ඉවරුණා ඈ. මොකද ඒ අදියර
ආස්වාසි දිග භාවේ. නමුත් දැන් හිතීම තහනම් ඈ මම ඔබට මේ දැනගන්නයි කියන්නේ. හිතන්න යන්න එපා ඒ වෙලාවේ ඈ. දැන් ක්‍රමානුකූලව ආස්වාසයේ කෙටි වෙනවා. දැන් ඔබ කෙටි ආස්වාසයේ ඔබේ මේ නහය අගට අගට දැනෙන්න පුළුවන්. ඊට පොඩ්ඩක් පල්ලෙහාට දැනෙන්න පුළුවන්. ඒ කෙටි ආස්වාසයේ ඔස්සේ ඒ සුලන් රැල්ල ඔස්සේ හුස්ම ඔස්සේ ඔබේ හිත අරගෙන උදරයට යනවා. ආයිමත් එළියට එනවා. දැන් ඔබට තේරෙනවා ආස්වාසයේ කෙටි භාවය සියුමුණා කියලා. තේරෙනවද? ආස්වාසයේ කෙටි භාවය සියුමුණා කියලා දැන් ඔබට තේරෙනවා. දැන් මොකද්ද උනේ? ආස්වාසයේ දිග භාවය සියුමුණා. දැන් ඔබ ඒක දකිමින් හිටියා හිතුවේ නෑ. ආස්වාසයේ කෙටි භාවය සියුමුණා. ඔබද හිතුවේ නෑ දකිමින් හිටියා. තේරෙනවද? දැන් මෙහෙම ආස්වාසයේ කෙටි භාවය සියුමුණාට පස්සේ දැන් මෙන්න සියුම් හුස්ම රැල්ලක් දැන් උදරය හරහා ක්‍රියාත්මක වෙනවා ඔබට පේනවා. සියුම් සුලන් රැල්ල. ඔබේ සියුම් සුලන් රැල්ල දිස දැන් හිත යොමාගෙන ඉන්නවා. දකිනවා මොකද්ද මේ සුලන් රැල්ල තුල වෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ එවිට නාසයෙන් ගන්නා පිටකරන හුස්ම රැල්ල පිළිබඳව අවධානයෙන් අප ඉවත් වෙනවා නේද? එහෙයි දැන් ආස්වාසය අපි නහයෙන් තමයි කරන්නේ. නමුත් මේ කයේ ගොරෝසුභාවය සියුම් වෙච්ච නිසා අපි නාසයෙන් ඒක දැනෙන්නේ නැහැ. නැතුව ආස්වාස නොගෙන ඉන්නව නෙමෙයි ඈ මේ සුරන් ලැල්ල නාසයෙන්ම තමයි එන්නේ. නමුත් නොන අපිට ඒක ප්‍රකට නැහැ. මොකද ඒ තරම් දැන් කය සියුම් වීගෙන ඉන්නේ. පංච නීවරණ ගොරෝසුභාවයේ තුනී වෙලා ඉන්නේ. දැන් මේ තුනී වෙලා ආස්වාසයේ දිගභාවයේ තුනී වුණා, කෙටිභාවයේ තුනී වුණා. අන්න දැන් Tamanට මේ උදරය හරහා සියුම් ආස්වාස රැල්ලක් එහාට මෙහාට නලියනවා, දඟලනවා දැන් පේනවා. දැන් ඒක Taman දකිමින් ඉන්නවා. දැන් ආස්වාසයේ දිගභාවයට මොකද උනේ? ඒවා හිතීම තහනම්. කුමක්ද වෙන්නේ? වෙන දේ දකමින් ඉන්නවා. තේන දැන් Tamanට පේනවා මෙතන නලියන සියුම් ආස්වාසයක් ඇති වෙනවා කියලා. එතකොට මේ සියුම් ආස්වාසයේ දකමින් 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 ඉන්නකොට නෝනා අන්න එක ෂණෙන් එයාගේ මුළු ශරීරයටම ක්‍රමානුකූලව ප්‍රීතිය මතුවෙනවා. තේනද? ප්‍රීතිමත් භාවයක් මතුවෙනවා. ප්‍රීතිමත් භාවයක් මතුවෙනකොට ඒ ප්‍රීතියත් එක්කම සැපයක් ජීවිතයට එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හොඳයි ස්වාමීන් වහන්ස, දැන් ඉන් අනතුරු උදාවන අවස්ථාව පිළිබඳවත් අපට පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේ. දැන් ඉස්සෙල්ලා දැන් එයාගේ ආස්වාසය හොඳටම සියුම් වුණා. දැන් අර සියුම් ආස්වාස රැල්ල, ඒක හරි සියුම් ආස්වාස රැල්ලක්. ඒ සියුම් ආස්වාස රැල්ල එනකොට නෝනා එයාට මේ කය නොදැනී ගිහිල්ලා තියෙන්නේ. දැන් එයාට මේ ලේ මස් සම්මැටනහර නැහැ. එයාට කය නොදැනී ගිහිල්ලා ඒ නොදැනී ගියා වූ කයේ අර සියුම් රැල්ල එයාට දැන් අරමුණු වෙනවා. එයා ඒ සියුම් ආස්වාසය දිස බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳි අන්න එයාගේ ප්‍රීතිය සකස් වෙනවා. නමුත් දැන් ප්‍රීතිය සකස් වෙන්නේ මෙයාට කය අරමුණු වෙලා දැන් කය එයාට නොදැනී ගිහිල්ලා තියෙන්නේ. දැන් එයාගේ කය කියන්නේ නෝනා ප්‍රීතිය. ඒ ප්‍රීතියත් එක්කම සැපයක් ජීවිතයට ඇති වෙනවා. තේරෙනවද? සැපයක් කියන්නේ ප්‍රබෝධයක්, පස්සද්ධියක්. දැන් එතකොට එයාට මොකද්ද දැන් මේ වෙලාවේ අරමුණු වෙන්නේ? එයාට මේ සියුම් ආස්වාසිය අරමුණු වෙනවා. දැන් මේ සියුම් ආස්වාසිය අරමුණු වෙන වෙලාවේ එයාට දැන් මේ සියුම් ආස්වාසිය දිහා බලන්නම අවශ්‍යතාවයක් නැහැ. අවශ්‍ය නැහැ. එයාට දැන් ප්‍රීතිය දිහා බැලුවට ප්‍රශ්නයක් නැහැ. එයා දැන් ප්‍රීතිය දිහා බැලුවා කියලා මේ ආස්වාසිය කවදාකවත් දුර්වල වීමක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ එයා දන්නවා නෝනා මේ ආස්වාස ප්‍රාස්වාසයමයි ප්‍රීතියක් බවට පත් උනේ කියලා. ඒ එතෙන්ට ගියාට පස්සේ ඒක දකින්න දෙයක්. මේ ආස්වාසයමයි සියුම් ආස්වාස ප්‍රැල්ලමයි දැන් මේ ප්‍රීතියක් බවට පත් උනේ කියලා. දැන් එයාට මේ කය ප්‍රකට නැහැ. දැන් එයා කොතනද ඉන්නේ? සියුම් ආස්වාස ප්‍රාස්වාසය දකින්නවා. තේනවද? අවශ්‍ය නම් දකින්න පුළුවන්. ප්‍රීතියක් සැපයක් තියෙනවා. දැන් කාරණා කීයක් තියෙනවද? සියුම් ආස්වාස ප්‍රාස්වාසයක් දැනෙනවා, ප්‍රීතියක් තියෙනවා, සැපයක්. අන්න දැන් මෙතනින් එක අදියරක් ඉවරයි. හොඳට මම මේ අදියර අවසානයේදී බෙදලා පෙන්නනවා ඈ. දැන් මෙතන පළවෙනි අදියර ඉවරයි. මොකද්ද පළවෙනි අදියරේ තුල යාතුල තිබ්බේ? ආස්වාසයේ අර සියුම් සුන්දර ආස්වාසයක් එතාට දැනුණා. ඒ දැනෙන මොහොතේ නෝනා එයාට ප්‍රීතිය සහ පස්සද්ධිය ජීවිතය තුල තියෙනවා. දැන් මේ ප්‍රීතිය සකස් වෙන මොහොතේ එයා මොකද කරන්නේ? අර සියුම් ආස්වාස ප්‍රාස්වාසය නැත්තම් අර හුස්ම කෙරේ තියෙන අවධානය බැහැර කරනවා. දැන් එයාට හුස්මෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිම කෙනෙක් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එයා දැන් හුස්ම දිහා බලන්න ඕනේ නැහැ. මොකද එයා ඒ වෙනකොට දන්නවා නෝනා හුස්මමයි ප්‍රීතිය බවට පත් උනේ කියලා. හුස්මනම් ප්‍රීතිය බවට පත් උනේ. ප්‍රීතිය දකිද්දී හුස්මත් ආරක්ෂා වෙලා තියෙනවා. දෙකම බලක දකින්න ඕනේද? දකින්න අවශ්‍ය නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් ප්‍රීතිය දකිද්දී හුස්මත් එහි රැඳී තිබේ නම් කය පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් කුමක්ද ස්වාමීන් වහන්ස? කය කිසි දෙයක් පේන්නේ නැහැ. අපිට තර සියුම් සුරන් රැල්ල විතරයි දකින්නේ. ඒ සුරන් රැල්ලදී නෝනා මේ කය බවට ප්‍රීතියයි සැපයයි පත් වෙලා. දැන් ප්‍රීතියයි සැපයයි තමයි රූපය කය බවට පත් වෙලා තියෙන්නේ. ඒ ප්‍රීතිය සැපේ නැමැති කය තුල අන්න අර සීන් සුරන් රැල්ල ඕනනම් Tamanට දැන් දකින්න පුළුවන්. නමුත් දැන් Taman ඒක දකින්නේ නැහැ. දැන් හුස්මෙන් අවධානය අයින් කරන්න. දැන් හුස්මට අයිමත් හොයන්න යන්න ඕනේ නැහැ. දැන් ඔබට තියෙන්නේ මොකද්ද? දැන් මම පළවෙනි අදියර ඉවර කළා ඈ. මොකද්ද පළවෙනි අදියර? සියුම් ආස්වාස රැල්ලක්
ප්‍රීතියත් සැපයත් කියන තැනින් පළද. දැන් ඔබ මොකද කරන්නේ මේ වෙලාවේ අර සියුම් හුස්ම කෙරෙහි තියෙනා වූ හිත අයින් කරනවා. දැන් එයා මොකද කරන්නේ සියුම් මේ හුස්ම රැල්ල ගැන දකින්න අවස්ථාවක් නැහැ. එයා දැන් ඒක සම්පූර්ණයෙන්ම අමතක කරලා දැන් එයා ප්‍රීතිය ගැන දකිනවා. තේන්නා? දැන් එයාගේ කය ප්‍රීතිමත් භාවයට පත් වෙලා තියෙන්නේ. එයා ඒ ප්‍රීතිය මනසින් දකිමින් 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 ඒ ප්‍රීතිය තව 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 ශක්තිමත් කරගන්නවා. දැන් එයාට මේ හුලන් රැල්ල පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හුස්ම ගැන ප්‍රශ්නයක් නැහැ. දැන් එයා හොඳටම දන්නවා හුස්මයි මේ ප්‍රීතිය බවට පත් වෙලා තියෙන්නේ කියලා. දැන් එයා ඒ ප්‍රීතිය ගැන නිරේතුරුව දකිමින් 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 ඒ ප්‍රීතිය ආස්වාදයෙන් නොනා මේ මුළු ශරීරෙම ප්‍රීතිමත් කරගන්නවා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා යමෙක් රෙද්දක් කරගෙන මේ වස්ත්‍රයක් අරගෙන වතුර බාල්දියක් ළඟට ගිහිල්ලා මේ වස්ත්‍රයේ අර වතුර බාල්දියේ ඔබ ඔබා ඔබ ඔබා ඔබ ඔබා යම්සේ මුළු වස්ත්‍රයේම තෙත් කරනවාද ඒ වගේ එයා ප්‍රීතියෙන් මුළු ශරීරෙම තෙත් කරනවා කියනවා. ඒ වගේ යම් කෙනෙක් ජල තටාකයට ගිහිල්ලා ඒකට බැහැලා ඒකට ගිලිලා යම්සේ ගිලමින් ගිලමින් මුළු ශරීරෙම වතුරෙන් තෙත් කරනවාද ඒ වගේ ප්‍රීතියෙන් එයා මුළු ශරීරෙම තෙත් කරනවා කියනවා. ඒක යා වඩල ගන්න ඕනේ නෝ දකිමින් ගන්න ඕනේ. එයා දැන් ඔබට දැන් ඔබ හිතන්නකෝ ඔබ දැන් ප්‍රසන්න මං කිව්වොත් එහෙම ඔබ හිනාවක් ඇති කරගෙන ඒ හිනාවෙන් ශරීරෙම කුල්මත් කරගන්න කියලා ඔබට ඒක පුළුවන් නේ. ලස්සන හිනාවක් ඇති කරන් ඒ සිනාවේ ආස්වාදයෙන් ඔබ කුල්මත් වෙන්න පුළුවන් නේද? ඒ වගේ අර කය සියුම් වෙලා තින්නේ කය නොදැනී ගිහිල්ලා තින්නේ හුස්ම රැල්ල නොදැනී ගිහිල්ලා තින්නේ දැන් ඔබ දකින්නේ ප්‍රීතිය පමණයි. ඒ ප්‍රීතියෙන් මේ ශරීරය මහ නෝනා ආස්වාදයෙන් කුල්මත් කරගන්න කියනවා. ආස්වාදේ මෙතන ආනාපාන සතියනේ තියෙන ආස්වාදේ අනිත්‍යභාවය දකින්නේ. ආස්වාදයෙන් මේක කුල්මත් කරගන්න කියනවා. ඒ කුල්මත් කරගනිමින් ඒ ප්‍රීතිය දකිමින් 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 කැමැති තාක් ඔබට ඉන්න කියනවා. ඔබට කැමැති තාක් ඉන්න පුළුවන් පැය කාලද භාගෙද පැයද දෙකද කියන කාරණේ අදාළ නැහැ. ඔබට තියෙන ප්‍රීතිය දකිමින් ඒ ප්‍රීතිය විඳිමින් 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 ඉන්න විතරයි. දැන් ඔබ ප්‍රීතිය දකිමින් 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 ඉන්නවා. ඒ මොහොතේ නෝනා ඔබ දකිනවා ඒ සුන්දර විඳීම කියන කාරණය මේ ලෝකයේ කිසිම කාම සම්පතකින් විඳින්න බැරි සුන්දරත්වයක්. තේරෙනවද? එතකොට එයා මේ ප්‍රීතිය දකිමින් දකිමින් කැමැතිතාවක් හිටියාට පස්සේ දැන් ඔන්න එතනින් දැන් තවාදියරක් අයින් වෙනවා. එයා ප්‍රීතිය කැමැතිතාවක් වින්දට පස්සේ ප්‍රීතිය දැකීම අතහරිනවා. අයින් කරන මොහොතේම නෝනා එයා තුල දැන් තියෙන සැපය. තේරෙනවද? දැන් ප්‍රීතියයි සැපයයි කලමේ මෙතන තිබ්බ මෙච්චර වෙලා ඈ. නමුත් දැන් ප්‍රීතිය ගැන දැකීම සම්පූර්ණයෙන්ම අයින් කරාට පස්සේ දැන් ප්‍රීතිය නෙමේ යාට අරමුණු වෙන්නේ සැපය. එයා මේ සැපේ සැපේ කියලා කියන්නේ නෝනා නිරතුරුවම පස්සද්ධිය. සැහැල්ලුව, පාවෙන ස්වභාවය, කයේ නොදැනී යන භාවය. ඒතකොට මේ සැපේ අත්විඳින්න බුදුරයන් වහන්සේ කියනවා කැමැති තාක් ඔබ ජීවත් වෙන්න කියලා. දැන් එයාට තුලන් රැල්ල එහෙම නැත්නම් හුස්ම රැල්ල පිළිබඳ යාට දැක්මක් නැහැ. එතනින් ගියාම ප්‍රීතිය පිළිබඳ දැකීමක් නැහැ. දැන් තියෙන්නේ සැපේ ආස්වාදයේ තුල යා ඉන්නවා. සැපේ ආස්වාදයේ කැමැතිතාවක් විඳිමින් විඳිමින් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියනවා නෝනා යාට සුන්දර ආලෝක සංඥාවක් සකස් වෙනවා කියලා. සුන්දර ආලෝක සංඥාවක් සකස් වෙනවා කියලා. ඒ සුන්දර ආලෝක සංඥාව සකස් වෙන මේ නලල් තලයේ ආශ්‍රිතව. තේරෙනවද? මේ නලලට ආශ්‍රිතව තමයි අරමුණු වෙලා තමයි මේ සුන්දර ආලෝක සංඥාව සකස් වෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ඒ ආලෝක සංඥාවට භවනා යෝගියා ප්‍රතිචාර දක්වන්න ඕනේ කොහොමද ස්වාමීන් වහන්සේ? එයා පුරුදු නැති කෙනෙක් නම් එයා තිගස් වෙනවා. මොකද ඒ ආලෝක සංඥාව ඒසා ප්‍රභාස්වරයි. ඒ ආලෝක සංඥාව කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, එයාගේ හිතේ ප්‍රභාස්වර භාවය. එයා තුලිනුයි ආලෝක සංඥාව මතුවෙන්නේ. එතකොට එයා හරියටම සැපේ කියන ඉලක්කයට ආවනන්න ඕනා ආලෝක සංඥාව ශෙනයෙන් එද්දී අනිවාර්යෙන්ම එයා තිගස් වෙනවා. එයා තිගස්සිලා ආලෝක සංඥාව ගැන හිතුවොත් හිතන මොහොතේම ආලෝක සංඥාව දුර්වලයි. මොකද හිතුවනේ හිතන්න බෑ දකින්නයි තියෙන්නේ. තේරෙනවද? ඒ නිසා පුරුදු නැති කෙනා ආලෝක සංඥාව එන මොහොතේම බය වෙනවා, ගැටෙනවා. මොකද්ද මේ උනේ කියලා හිතන මොහොතේම ආලෝක සංඥාව දුර්වල වෙනවා. දුර්වලා කෙනා ආලෝක සංඥාව අවපහ ගන්න වෙනවා. එහෙම නැත්නම් ඒක විකෘති වෙනවා. නැත්නම් ඒක අර කිරිබත් කෑල්ලක් වගේ හැඩයකට එනවා. ඒ එක එක විකෘතීන් බවට පත් වෙනවා. ඒ විකෘතිය කියන්නේ මොකද්ද? අන්න හිතේ දුර්වලභාවය, ප්‍රභාෂරභාවය දුර්වල වෙනවා. ඒ ආලෝක සංඥාව දිස්වන්නේ කොයි විදිහටද ස්වාමීන් වහන්සේ? හැඩයක් තියනවද? කොයි ස්වරූපයෙන්ද? නිරතුරු ඒක රවුමක් ආකාරයට තියෙන්නේ. නමුත් ඒ රවුම නොනා නිකම් පුපුරන ආලෝකයක් එළියට දෙන්නේ. ඒක පුදුමාකාර ප්‍රභාෂරයයි. පළවෙනි පාර දකින කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එයක් කලබල වෙනවා. මොකක්ද මේ උනේ කියලා යාට හිතන්න වෙනවා. මොකද එයා ආස්වාදි තුලනේ මේක එන්නේ. ඒ නිසා මේ ආලෝක සංඥාව වැටුන මොහොතේ එයාට හිතන්න බෑ මේ මොකද්ද කියලා. ආලෝක සංඥාව දකිමින් එයා ඉන්නවා. තේනද? දැන් මොකද්ද උනේ? සැපය බැහැර වුණා. සැපය බැහැර වුණ තැන දැන් සැපය ගැන නෙමෙයි එයා දකින්නේ, ආලෝක සංඥාව ගැන. දැන් එයා කැමැති තා කාලෝක සංඥාව තුල ජීවත් වෙනවා. කැමැති තා කාලෝක සංඥාව තුල ජීවත් වෙලා දැන් එයාට පුළුවන් දැන් ඇති කියලා හිතුනොත් ආස්වාසේ ක්‍රමානුකූලව වේගවත් භාවය ඇති කරගෙන ආයිමත් ආනාපාන සතියෙන් අර මුල් තැනට එන්න.
या क्रमानुकूल आश्वास दिग्भाव ऐतिकरण वेगवाद भाव ऐतिकरण दें ओतनी नो न आनापान सति भावना वे एक अधियर इवराय रूपावचर अधियर इवराय दें तमाय नो न आनापान सति एन तीरणात्मक सुविशेषि तन दें දැන් මම මේ කියන තැනට එනකන් ආලාර කාලාම උද්දකරාම පුත්තලක් කළා. එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතියට කරපු දේ තමයි දැන් මම දැන් කියන්නේ. මේක තමයි ආනාපාන සති භාවනාවේ සුවිශේෂීම නිවන් මාර්ගයේ මතු කළ දෙන්නා වූ අංග තුන. මට සමාවන්න ස්වාමීන් වහන්ස භාවනාවේ නිවන් මාර්ගයේ මතු කර දෙන අංග තුන පැහැදිලි කර ගැනීමට මත්තෙන් මට ඔබ වහන්සේගෙන් විමසන්නට හිතෙනවා මේ ආලෝක සංඥාව භාවනා යෝගියාට දිස්වීමට कोई तरह पुलुल काल परास्य गतवेनवाद स्वामी नुहंस नहीं नहीं एक आगे पांच नीवन ने अटपातुन सभावे मत विनाडी दहाई किंग एन्न पुलुआ नहीं एक पुलुल परास्य क्या नहीं है एक एक नागे अध्यक्ष एम तुले एक एन्न पुलुआ विनाडी दहाई तुले एन्न पुलुआ एक किसी में गैटलुआ नहीं මේක තමයි නෝනා ආනාපාන සති භාවනාව උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ රහත් ඵලයේ තැනට අපි අරගෙන යන තැන. එතනදී දැන් මොකද්ද කරන්නේ දැන් එයා ආනාපාන සති අර භාවනාවෙන් පල්ලෙහාට ආවා ප්‍රකමානුකූලව. නමුත් දැන් එයාගේ හිත හොඳට සමාධිමත්. නමුත් ධ්‍යාන මට්ටම් එයා තුල නැහැ. හිත සමාධිමත්. මේ සමාධිමත් හිතෙන් බුදුරයන් වහන්සේ කියනවා කාරණා තුනක් දකින්න කියලා. කාරණා තුනක්. මේ කාරණා තුනෙන් මුල් කාරණේ මොකද්ද? මුල් කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඉන්න සමාධිමත් හිතෙන් මේ කුමක්ද උනේ කියන කාරණේ දකින්න කියලා. තේරුණාද? මොකද්ද දැන් මෙතන උනේ කියන කාරණේ දකින්න කියලා. මොකක්ද යා දකින් දකින්නවා කියන හිතන්න කියලා. දැන් හිතන්න පුළුවන් ඈ. දැන් දැකීම ඉවරයි. දැන් හිතන්න දැන් තියෙන හිතනද නෑ. මොකද්ද උනේ කියලා හිතන්න කියනවා. එතකොට මොකද්ද උනේ? ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවයක් තිබ්බා. ආස්වාස ප්‍රාස්වාසයේ කෙටිභාවයක් ඇති වුණා. ආස්වාස ප්‍රාස්වාසයේ සියුම්භාවයක් ඇති වුණා. ප්‍රීතිය ඇති වුණා. සැපය ඇති වුණා. අර ආලෝක සංඥාව තුළින් උපේක්ෂාව අන්න යා දැන් නුවණින් දකිනවා. මොකක්ද නුවණින් හිතනවා මෙන්න මේකයි සිද්ධ වුණේ කියලා. දැන් ඒක තමයි පළවෙනි අධියර. දෙවෙනි අධියර බවට පත් වෙන්නේ නෝනා. දෙවෙනි අධියරේදී බුදුරයන් වහන්සේ කියනවා මෙන්න දැන් තමයි ධ්‍යාන තලවෙන් කළ දකින තැන. එන්න දැන් මෙතෙන් දෙනකන් ධ්‍යානතල හිතන්න බෑ. දැන් මේ දෙවෙනි අධියරේදී අන්න බුදුරජාණන් වහන්සේ කියනවා දැන් ඔබ ගත කළා වූ ආනාපාන සති භාවනාව ධ්‍යාන වශයෙන් බෙදලා වෙන් කළ දකින්න කියලා. අන්න දැන් දකින්න තැන. තේන්න හිතන තැන. එතකොට දැන් මේ යෝගාවචරයා දැන් බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සති සූත්‍රයට අදාළව අන්න මේ තමන් ගත කළා වූ ආනාපාන සතිය ධ්‍යාන වශයෙන් බෙදනවා. එතකොට ධ්‍යාන වශයෙන් බෙදලා බලන්නේ කොහොමද? දැන් මම ඔබට කිව්වා අර ආස්වාසේ දිගභාවයේ සියුම්ුණා, කෙටිභාවයේ සකස් වුණා. කෙටිභාවයේ සකස් වෙලා දැන් ඔබට සියුම් ආස්වාස සුරන් රැල්ලක් දකින්නවා. තේරෙන්නේ? ඒක මේ උදරයේ සියුම් නලියන ස්වභාවයේ තියෙනා වූ සියුම්ම සියුම්පත් තුන තැනක්. ඒ සියුම් භාවයේ දකිද්දී ඔබ තුල මොකද්ද තිබ්බේ? ප්‍රීතියක් තිබ්බා, සැපයක් තිබ්බා. දැන් ඔබට ඕන නම් ප්‍රීතිය ගැන මොහොතක් නතර කරලා මේ හුලන් රැල්ලට හිත යොමු කරන්න පුළුවන්. එතකොට දැන් එතන මොකද්ද තිබ්බේ? සියුම් සුරන් රැල්ලත් ඔබට අරමුණු වෙනවා, ප්‍රීතියක් තියෙනවා, සැපයක් තියෙනවා. අන්න නෝනා එතන තමයි පළවෙනි ධ්‍යාන තලය. මොකද්ද පළවෙනි ධ්‍යාන තලය? විචාර විතර්ක සහිත. මොකද ඔබ තාම මේ සිහින් සුරන් රැල්ල දකිනවා. විචාර විතර්ක සහිත ප්‍රීතිය සැපය සහිත පළවෙනි ධ්‍යාන තලය. අන්න දැන් තමන් ධ්‍යාන බෙදලා බලනවා. මොකද්ද පළවෙනි ධ්‍යාන තලය? විචාර විතර්ක සහිත. මොකද සියුම් සුරන් රැල්ල තාම අරමුණු වෙනවා. විචාර විතර්ක සහිත ප්‍රීතිය සැපය සහිත පළවෙනි ධ්‍යාන තලය. අන්න දැන් තමන් බෙදලා දකිනවා. දැන් පළවෙනි ධ්‍යාන තලයෙන් පස්සේ ඔබ මොකද කළේ? දැන් මම ඔබට කිව්වා අර සියුම් සුරන් රැල්ල ගැන දැකීම අයින් කරන්න කියලා. සියුම් සුරන් රැල්ල ගැන දැකීම අයින් කරන්න කියලා. එතකොට දැන් මොකද්ද ඔබ තුල තිබ්බේ? ප්‍රීතිය සහ සැපය. අන්න දැන් විචාර විතර්ක නිරුද්ධ වූ ප්‍රීතිය සැපය සහිත දෙවෙනි ධ්‍යාන තලය. තේරෙනා? දැන් ආස්වාස සාම සම්පූර්ණයෙන්ම අයින් කළා. හුස්ම රැල්ල අයින් කළා ඈ. අයින් කළා කොතෙන්ද ආවේ? ප්‍රීතිය සහ සැපේට. එතකොට විචාර විතර්ක රහිත ප්‍රීතිය සැපය සහිත අන්න දෙවෙනි ධ්‍යාන තලය. එතකොට දැන් ඊළඟට මම මොකද්ද ඔබලාට කිව්වේ? දැන් එයාට හුස්ම රැල්ල අරමුණු වෙන්නෙත් නැහැ. ප්‍රීතියත් එයා අයින් කළා. එතකොට අන්න දැන් මොකද්ද උනේ? විචාර විතර්ක රහිත ප්‍රීතිය රහිත සැපය සහිත තුන්වෙනි ධ්‍යාන තලය. හරිද? තුන්වෙනි ධ්‍යාන තලය. මොකක් තුන්වෙනි ධ්‍යාන තලය? විචාර විතර්ක රහිත නැති ප්‍රීතියත් නැති සැපය සුඛය සහිත තුන්වෙනි ධ්‍යාන තලය. දැන් එතකොට දැන් යා සැපය තුල කැමැතිතාක් ආස්වාදයේ විඳලා විඳලා ඊළඟට යාට මොකද උනේ? සුන්දර ආලෝක සංඥාව සකස් වුණා. සියල්ලම දැන් යාට අතහැරුණා. තේරෙනා? දැන් මොනවද අතහැරුණේ? විචාර විතර්ක ප්‍රීති සැප නිරුද්ධ වූ උපේක්ෂාව සහිත හතරවෙනි ධ්‍යාන තලය. ඒ තමයි අර ආලෝක
සංඥාව. එහෙනම් දැන් එයා දැන් අන්න නෝනා බලනවා මෙන්න දැන් එයා ධානය බෙදලා බැලුවා. බුදුරයන් වහන්සේ කියන එක බලන්න කියලා. ඒතොර ඒක බලන්න අපි කලබල වෙන්න ඕනේ. මේ තැනට එනකම් අපි ඉන්න ඕනේ. මේ තැනට එනකම් භාවනාවෙන් බැහැර වෙලා අර දෙවෙනි අධිරේට එනකම් අපි ඉන්න ඕනේ. දැන් දෙවෙනි අධිරේදී අපි ධානයතල බෙදලා බැලුවාට පස්සේ මෙන්න බුදුරයන් වහන්සේ තුන්වෙනි අධිර මේ ආනාපාන සතියේ සුවිශේෂී විදර්ශනාමය අවධියට අපි වරන් යනවා. ඒ සුවිශේෂී විදර්ශනාමය අවධියේදී අපි මොකද කරන්නේ? එයා දැන් මේ ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානයන් මතු කරලා ගන්න භාවනාව බවට පත් කරනවා. දැන් මෙතන තමයි අපිව කෙලින්ම උතුම් රහත් ඵලයට මේ ආනාපාන සති භාවනාව වරගෙන යන්නේ. සෝවාන් ඵලයට රහත් ඵලයට. එයා දැන් මේ ආනාපාන සති සමාධිය මේ ධ්‍යාන සමාධිය නෝනා එයා දැන් සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් මතු කළ දකින්නවා. එයා මතු කළ දකින්නේ මොකද්ද? එයා අර සමාධිමත් හිතෙන් දැස් දෙක පියා දැන් ධ්‍යාන මට්ටම් වල නෙමෙයි ඉන්නේ. ධ්‍යාන වලින් බහැලා. එයා අර සමාධිමත් හිතෙන් දැන් දකින්නවා මේ මොහොතේ නිරයතුරුව මෙයා දකින්නවා මේ මොහොතේ මා තුල සකස් වුණා වූ මේ ප්‍රීතිය සැපය උපේක්ෂාව පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි මේ සෑම ධ්‍යාන තලයක්ම සකස් වුණේ කුමක් ඇසුරු කරගෙනද? රූපය ඇසුරු කරගෙන. මේ රූපය නිත්‍යද අනිත්‍යද? එයා රූපය අනිත්‍යයි කියලා දකින මොහොතේම මේ ධ්‍යාන තල සකස් වුණා වූ මේ ප්‍රීතිය සැපය උපේක්ෂාව සකස් වුණා වූ මේ රූපය අනිත්‍යයි කියලා දකින වෙලාවෙම කායානු සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව කායනුපස්සනාවේ අනිත්‍යභාවය දකිනවා. අන්න කායනුපස්සනම් මතු කළගත. ගෞරවනීය ස්වාමීන් වහන්ස රූපේ අනිත්‍යතාවය දකින්නේ කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස? මෙහිමයි රූපේ අනිත්‍යභාවය දකින්නවා කියන තැන්දිම නොවන අපි තුල එකපාට චිත්‍රයක් එන්න ඕනේ. ඒ චිත්‍රය තුල මරණානුස්සතිය අසුභයේ පිළිකුල මේ සියල්ල මේ චිත්‍රය තුල තියෙනවා. ඒක පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙන්නේ නැත්නම් ඒක හිමීට පුරුදු වෙන්නේ. තේනවා? දැන් අනිත්‍යයි කියලා රූපේ අනිත්‍යයි කියලා දකිද්දිම ඒ චිත්‍රයටම අර සියල්ල මේකට ගොනු වෙනවා. දැන් දස දිශාවේම සත්‍යෝ සුවපත් වේවා කිව්වහම උතුරු දිශාවේ දකුණු දිශා මෙහෙම කියේ කියන්න ඕනේ නැහැ. මුලින් කියේ කියන්න ඕනේ. නමුත් මේක කියලා පුහුණු වුණාට පස්සේ නෝනා දස දිශාවම කියද්දී අර චිත්‍රය එකපාරට ඇවිල්ලා. අර සස්ත්‍රීක දිව්‍යතල බ්‍රහ්මතල නිරය දක්වා දස දිශාවම ඇවිල්ලා. එතකොට ඔබට තියෙන සුවපත් වේවා කියන්න විතරයි. දැන් අර චිත්‍ර එතෙන්ද චිත්‍රය ඔබ ගන්න ඕනේ. එතකොට දැන් ඔබ දැන් මෙතනදී යන තුන්වෙනි අධිරේදී බලනවා මේ සමාධිය වැඩුණේ රූපය ඇසුරු කරගෙනයි මේ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියන දකින වෙලාවේ ආනාපාන සති භාවනාව තුළින් ඔබ කායානුපස්සනාව මතු කරගත්ත වෙනවා. ඊළඟට ඔබ දකිනවා මේ භාවනාවට යොමු වෙච්ච මොහොතේ පටන් මම මේ හතරවෙනි ධ්‍යාන තලයේ ඇති කරගන්න මොහොත දක්වා මා තුල වැඩුණේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂාසගත වේදනාවක්ද? සැප වේදනා සහ උපේක්ෂාසගත වේදනා දෙකම මා තුල වැඩුණා. එතකොට මේ සැප වේදනා දුක් වේදනා නිත්‍යද අනිත්‍යද? අන්න අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඔබ සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය දැක්කා. එහෙනම් බලන්න මේ කායානුපස්සනාව අපි තුල දැන් වැඩුණේ වේදනානුපස්සනාව අපි තුල වැඩුණේ සිතුවිලි ඇසුරෙන් පංච උපාදානස්කන්ධයක් ඇසුරෙන්මයි ඒ සිත අනිත්‍යයි කියලා දකින මොහොතේම අන්න චිත්තානුපස්සනාව වැඩුණා. දැන් මේවා සිතුවිලි හැටියටනේ අපි දැන් දැක්කේ නේද? සකස් වෙන මේ සිතුවිලි නිට්ටද අනිත්‍යද? දැන් ඔබ වේදනානුපස්සනාව අනිත්‍යයි කියලා දැක්ක සිත නිට්ටද අනිත්‍යද? ඒ අනිත්‍යයි කියලා දකින වෙලාවේ අන්න චිත්තානුපස්සනාව දකින්න සතර සතිපට්ඨාන ධර්මයෙන්. ඊට පස්සේ ඔබ දකිනවා මේ ආනාපාන සති භාවනාව වඩපු කාලයේ පුරාවට මාතුල සකස් වුනේ පංච නීවරණයක්ද සප්තබොධ්ජංගයක්ද? ඒ සප්තබොධ්ජංග නිට්ටද අනිත්‍යද? අනිත්‍යයි කියලා දකින වෙලාවේ සතර සටිපට්ඨාන ධර්මයන්ට අදාළව ධම්මානුපස්සනාව ඔබ අන්න ආනාපාන සති තුලින් සතර සටිපට්ඨාන ධර්මයන් මතු කළ ගත්තා. නිවන් මාර්ගය මතු කළ ගත්තා. විදර්ශනා නුවණ මතු කළ ගත්තා. රූපේ වේදනාවේ අනිත්‍යභාවය මතු කළ ගත්තා. ඊළඟට ඔබ මොකද කරන්නේ? මේ ආනාපාන සති භාවනාව තුලින් ඕනා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළ දකිනවා. දැන් මුලින්ම ඔබ දැක්ක සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය. දැන් ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළ දකින්න. ඔබ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළ දකින්න කොහොමද? ඔබ දැස් දෙක පියාගෙන මොහොතක් දකිනවා මේ සමාධිමත් හිත සකස් වුණා වූ මේ ප්‍රීතිය පස්සද්ධිය සකස් වුණා වූ සැපය උපේක්ෂාව සකස් වුණා වූ මේ රූපය අනිත්‍යයි. දකින මොහොතේම ඔබ වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඊළඟට ඔබ දකිනවා මේ ආනාපාන සති භාවනාව පුරාවට මාතුල වැඩුණා වූ සැප වේදනාවන් සහ උපේක්ෂාසගත වේදනාවන් අනිත්‍යයි කියලා මොහොතක් දකින වෙලාවේ ඔබ පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන වේදනාස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා.
ඊළඟට ඔබ දකින්නවා නිරේතුරුව මේ ආනාපාන සති භාවනාව තුල කොච්චරනම් සංඥාවන් හඳුනා ගැනීමන් සකස් වෙන්නේ නැද්ද මේ මෙන්න දැන් ආස්වාසයේ දිගභාවය මෙන්න කෙටිභාවය මෙන්න නිරුද්ධ වුණා මෙන්න ප්‍රීතිය මෙන්න සැපය මෙන්න පළවෙනි ධානය මෙන්න දෙවෙනි මේ ආකාරයෙන් ඇති කරගත්තා වූ සෑම හඳුනා ගැනීමක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අන්න අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා මේ මොහොතේ ආනාපාන සති භාවනාව තුළින් ඔබ තුල වැඩුණා වූ මේ කුසල් සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියලා දකින මොහොතේ වර්තමාන සංස්කාර ස්කන්ධයට අදාළව අනිත්‍යභාවය දකිනවා ඒ මේ ආනාපාන සති භාවනාව තුළ ඔබ තුල වැඩුණා වූ යම් විඥානයක් විශේෂ වූ දැනීම මේක පළවෙනි ධානය මේක දෙවෙනි ධානය මේක තුන්වෙනි ධානය මේක හතරවෙනි ධානය මේක සැපය මේක ප්‍රීතිය මේක උපේක්ෂාව කියලා විශේෂ වූ දැනීම මුලින් අපි විශේෂ වූ හඳුනා ගැනීම දැක්කේ මේ විශේෂ වූ දැනීම නිත්‍යද අනිත්‍යද එහෙනම් නෝනා මේ විශේෂ සෑම දැනීමක්ම අනිත්‍යයි කියලා දකිද්දී පංච උපාදානස්කන්ධයට අදාළව වර්තමාන විඥානස්කන්ධයේ අනිත්‍යභාවය අන්න බලන්න ආනාපාන සති භාවනාව තුළින් අපි මුලින් සතර සටිපට්ඨානයන් මතු කළා දැක්කා දැන් දෙවනුව මොකද දැක්කේ වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කළා ගත්තා ඊළඟට යා දකිනවා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කාට පස්සේ මේ ආනාපාන සති භාවනාව අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයට යා ගලපලා දකිනවා या दखिनो अतीते मन सम्मा संबुद्ध शासन वल पठिच्च समुपन्नो इपदिला कोई सानम ध्यान सकस करगा नैद्द कोई सानम रूपावचर अरूपावचर ब्रह्मतल वल इन्नैद्द मे सकसुना वू सैम ध्यानयक्म सकसुने रूपयक् असुरेन ए अतीत रूपस्कंदे नित्यद अनित्यद ये अतीत रूपस्कंदे अनित्यय किला दखिद्दी अतीत पंच उपादानस्कंदेट अदालो रूपस्कंदे अनित्यभावे दखिनो या दखिनो अतीते मंग आनापान सतिये में ध्यान पुहनु करला कोच्चर सेप वेदनावान उपेक्षा सागत वेदनावान विदिन नेद्द मान रूपावचर ब्रह्मतलवल अरूपावचर दाकुदाकुल कल्प गणं इरमिनिया गोतागन में उपेक्षा वे वेदन विंदीम विदिन नेति ए सैम विंदीमक मानित्य उना की अद्दे අතීත පංච උපාදාන ස්කන්ධයට අදාළව වේදනා ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නවා. එයා දකින්නවා අතීතේ මං කොච්චරනම් මේ ධානා මට්ටම් සකස් කරගෙන කොයිසම් හඳුනා ගැනීම ඇති කරගන්නේ නැද්ද? මෙන්න මේක පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානා කියලා හඳුනාගත්තා. මේක රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල කියලා හඳුනාගත්තා. මෙන්න මං එර්ධියෙන් ගමන් කරනවා කියලා හඳුනාගත්තා. මේ සෑම හඳුනා ගැනීමක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. ඒ හඳුනා ගැනීම අනිත්‍යයි කියලා දකින මොහොතේ අන්න අතීත පංච උපාදාන ස්කන්ධයට අදාළව අතීත සංඥා ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. එයා අතීතයේ ආනාපාන සතිය පුහුණු කරලා යම් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලෝ ඉපදුනා නම් නෝනා එහෙමනම් නිරේතුළුවේ සකස් වුණා වූ කුසල් සංස්කාරයන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. ඒ අනිත්‍ය වුණා වූ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිද්දී එයා අන්න අතීත පංච උපාදාන ස්කන්ධයට අදාළව නොනා සංස්කාර ස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. ඒ වගේම එයා අතීතයේ ආනාපාන සති භාවනාව වඩලා කොච්චරනම් විශේෂ වූ දැනීම් ඇති කරගන්නේ නැද්ද? මෙන්න නිත්‍ය වශයෙන් එයා ස්ථිර වශයෙන් දකිනවා මේක පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානය කියලා. මේක තමයි රූපාවචර බ්‍රහ්මතලයේ අරූපාවචර බ්‍රහ්මතලයේ මේකයි සමාධිය උපේක්ඛාව මේකයි ප්‍රීතිය සැපේ කියලා ස්ථිර වශයෙන් දකිනවා මේ විඥානයන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද අනිත්‍ය වුණා අන්න අතීත පංච උපාදාන ස්කන්ධයට අදාළව අතීත විඥාන ස්කන්ධයේ අනිත්‍යභාවය දැන් යා මොකද්ද කලේ මුලින් වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා දෙවෙනුව අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගත්තා මේ දෙක තුලින් දැන් යා නුවණින් දකිනවා වර්තමාන පංච උපාදාන ස්කන්ධයත් අනිත්‍ය නම් ආනාපාන සති භාවනාවට අදාළව ආනාපාන සති භාවනාවට අදාළව අතීත පංච උපාදාන ස්කන්ධයත් අනිත්‍ය නම් වර්තමානයත් අතීතයත් අනිත්‍ය නම් එයා ධ්‍යාන පිළිබඳව අනාගත පංච උපාදාන ස්කන්ධයකට බැඳෙන්නේ නැහැ. එයා ධ්‍යාන සකස් කරගනිමින් නිරේතුරේ ධ්‍යානයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එයා ධ්‍යානයන්ගේ ආස්වාදයට බැඳෙන්නේ නැහැ. එයා ආස්වාදයේ තුල ධ්‍යාන මට්ටම් සකස් කරගෙන ඒ ආස්වාදයෙන් බහින මොහොතේම එයා ඒ සියලුම දේම වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවයට ගලපනවා. එයා ධ්‍යාන මට්ටම් තුල ඉන්නේ නිරේතුරුවම ධ්‍යාන මට්ටම් වලින් බහින මොහොතේම ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ. දැන් එයාට රූපාවචර බ්‍රහ්මතලයේ කියන දේ සිහිපත් වෙද්දී එයා දකින්නේ අනිත්‍යයි කියලා විතරයි. එයාට දැන් අරූපාවචර බ්‍රහ්මතල ගැන සිහිපත් වෙද්දී එයා ඊළඟ චිත්තයෙන් දකින්නේ අනිත්‍යයි කියලා විතරයි. එයාට පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සිහිපත් වෙද්දී එයා දකින්නේ මේවා අනිත්‍ය වූ දේවල් කියලා. අන්න එයා වර්තමාන පංච උපාදාන ස්කන්ධයට බැඳෙන්නේ නැහැ. එයා අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. ඒ නිසා කවදාක්වත් එයා නැවත ධ්‍යාන නිසා නෝනා අනාගත පංච උපාදාන ස්කන්ධෙට බැඳීම නැහැ. අන්න එයා මේ භවයේ Nirodha වුණා Niruddha වුණා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා.
එනිසා නෝනා දැන් ඔතන තමයි නිරේතුරුවම ආනාපාන සති භාවනාව තුලින් අපි උතුම් රහත් ඵලය සාක්ෂාත් කරගන්න තැන. ඒතර මම දැන් ආනාපාන සති භාවනාව මේ ආකාරයෙන් දේශනා කළත් මගේ භික්ෂු ජීවිතේ මං අඩුවෙන්ම ජීවිතයට එකතු කරගත්ත භාවනාවක් තමයි ආනාපාන සති භාවනාව. මොකද අඩුවෙන්ම ජීවිතයට එකතු කරගත්තා කියන්නේ මොකද මගේ ඉලක්කය උනේ රූපය. තේනද හුස්ම කියන කාරණේ නෙමෙයි තේනද එනිසා මම නිරේතුරුවම රූපය ඉලක්ක කරගත්තා වූ රූපය අනිත්‍ය වශයෙන් දකින්න ඉලක්ක කරගත්තා වූ භාවනාවන් තමයි මම මගේ ජීවිතේ වැඩියෙන්ම පුහුණු කළේ කායනුපස්සනාවට අදාළව අපගේ ස්වාමින් වහන්සේගේ ඒ අත්දැකීමත් ඔබේ ජීවිතයට පූර්වාදර්ශයක් කරගන්න ආර්යයන් වහන්සේලා දැකීම මුණගැසීම දුර්ලභ කාරණයක් ඒ වගේම මේ උතුම් දහම අපට මුණගැසී තිබීමත් දුර්ලභ කාරණයක් ඉතින් මේ දහම ග්‍රහණය කර ගැනීමට හැකි මනසක් සහිතව බෞද්ධෙක් වී ඉපදීමත් දුර්ලභ කාරණයක්. ඉතින් මේ සියලු දුර්ලභ කාරණා මතින් ජීවිතය නියමාකාරයෙන් දැකීමට හැකි මනසක් සත්‍ය දැකීමට හැකි මනසක් ඔබ ඇති කරගන්න ඔබේ ප්‍රඥාව වර්ධනය කරගන්න සත්‍ය දකින්නට ඔබට නිරතුරුවම හැකි වේවා කියන ප්‍රාර්ථනාවත් සමග අප සියලුම දෙනා එක්වමු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් කරන්න ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කොහේ වැඩ සිටියත් මේ අවස්ථාවේදී අප සියලුම දෙනා තෑස් පියාගෙන ඔබ වහන්සේට පින් අනුමෝදන් කරනවා කිසිදු නපුරු මොහොතක් නපුරු අවස්ථාවක් නපුරු සත්‍යයක් ඔබ වහන්සේට මුණ නොගැසේවා ඔබ වහන්සේගේ අවසන් අරමුණ ඔබ වහන්සේට ඉතාමත් ඉක්මනින් මුණ ගැසේවා සාක්ෂාත් වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි